සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මොදයි යේසුස් වහන්සේගේ නාමයෙන් තමත් ආදරයෙන් පිළිගන්නවා. තවත් අලංකාර සතියන්තයක සෙන්සුරාදා දවසක උන්වහන්සේගේ අභිමුඛයට ඔබලා ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ ආශාවෙන් බලාගෙන ඉන්නවා. ආමෙන්. උන්වහන්සේ ආශාවෙන් බලාගෙන ඉන්න උන්වහන්සේගේ নমස්කාරය උන්වහන්සේ ලබා ගන්න. ඉතින් අපි ಸ್ವಲ್ಪ මොහොතක් নমස්කාරය කරන්න ප්‍රථමයෙන් අපේ ඔහොම ඉඳගෙන ඉන්න ගමන් අපේ හිස් නමාගෙන දෙනෙත් වසාගෙන ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරමු. අපේ හදවත් තුළට උන්වහන්සේට අපි ඉඩ දෙමු. මේ සන්ධ්‍යාවේ උන්වහන්සේගේ කරුණාවත් දකින්න ඕනේ අපි. ආමෙන්. පෙලක් වෙලාවට ඔයා ගොඩක් වෙහෙස බාධාවන් තුලින් කරදර හිරිහැර තුලින් එන්නේ නැති ඔබ ඉඳගෙන ඉන්න වෙලාවේ ඔබ මෙනෙහි කරන්න ඒ සියල්ලට අභිභවා යේසුස් වහන්සේගේ නාමය බලවත්. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ යහපත් බව රසබලා දැනගන්න කිව්වා. ඉතින් උන්වහන්සේ ඔබට අලුත් අත්දැකීමක් වෙන්න යන අද රාත්‍රියේ. ආමෙන්. හලෙලූයා. ඉතින් අපි ස්වාමින් වහන්සේට ස්වල්ප මොහොතක් අපි ආරාධනා කරමින් ස්වාමින් වහන්සේට කිව්වා ස්වාමිනේ කොන්දේසි විරහිතව ඔබ වහන්සේ මට ප්‍රේම කරා. මම කවුද? මම කොහෙන්ද? මම මගේ අනන්‍යතාවය මොකද්ද? ඒ කිසි දෙයක් නොසලකා ස්වාමිනී ඔබ වහන්සේ කොන්දේසි විරහිතව මට ප්‍රේම කරා ස්වාමිනී. දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ පාද පාමුලට මං එනවා ස්වාමිනී. මගේ ස්වරූපය දන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කියලා කියන්න ඉන්න විදියට අපි බාර දෙමු ස්වාමීන් වහන්සේ අපේ හදවත්. ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවමාන හස්තය මට අත්දකින්න සලස්වන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ ජීවමාන හස්තය ඔබ වහන්සේගේ නාමය ඔසවනකොට ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරනකොට ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයනකොට මගේ දෙනෙත් ඔබ වහන්සේට විවර කරනකොට හදවත විවර කරනකොට මගේ දෑත දිගු කරනකොට ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමයට ප්‍රථම ස්ථානය ඒ සෑම නාමයකට වඩා උසස් වූ නාමයට මුළු ගෞරවය මහිමය ප්‍රශංසාව පැසසුම නමස්කාරය ස්තුතිය ඔබ වහන්සේට විතරක් එසවෙන පිණිස ස්වාමිනේ. දෙවි පියාණන් වහන්සේ මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපේ හදවත් වලට එන්න. ශ්‍රදාත්මනි ඔබ වහන්සේ අපේ හදවත් වලට එන්න. ස්වාමිනි ඔබ වහන්සේ ඒකාකාරී බවෙන් මිදිලා ස්වාමින් වහන්සේ සැබෑකමෙන් ආත්මයෙන් ඔබ වහන්සේට නමස්කාර කරන පිණිස මාංශයේ වෙහෙස අයින් කරන්න ස්වාමිනේ. ආත්මය පිබිදෙන පිණිස මානසික තෘෂ්ණාවන් මාංශයේ පාප මාංශයේ වෙහෙස පසකහෙලා ඔබ වහන්සේගේ ප්‍රථම ප්‍රේමය නැවතත් මතක් වෙන පිණිස ස්වාමිනි පිබිදීම අපි තුළ ඇති කරන්න මේ වෙලාවේ. ස්වාමිනිය ඔබ වහන්සේට ආරාධනා කරනවා. කතා කළ කියන ස්වාමින් වහන්සේට. ඔව් ස්වාමිනි සැබවින් ඔබ වහන්සේගේ ජීවමාන හස්සයට බාර වෙනවා. ස්වාමිනිය ඔබ වහන්සේ එදත් අදත් සදා කාලයටත් කිසිදාක වෙනස් නොවෙන්නා වූ දෙවියන් වහන්සේ නිසා. හලෙලූයා හලෙලූයා. උන්වහන්සේ යහපත්. ආමෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි නැගිටමු. උන්වහන්සේගේ අභියස උන්වහන්සේගේ නමස්කාරයට අපි ඇතුල් වෙන්න යනවා. උන්වහන්සේගේ නාමයෙන් සමාන කරන්න පුළුවන් නාමයක් කාටත් හම් වෙලා තියෙනවද? හලෙලූයා. ඒ නාමය නිකං නමක් නෙමෙයි. ඒ නාමය තුල අඩංගු වුණ දේවල් කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා. අපිට ඒක කියලා නිම කරන්න බැරි තරමට ඒ නාමයට විශාලත්වයක් ඒ නාමයට පල්ලක් උසක් දිගක් නැහැ. දෙවියන් වහන්සේගේ ස්වරූපයයි. හලෙලූයා. ඒ නාමය යේසුස්. ආමෙන්. උන්වහන්සේගේ නාමය ඔසවනකොට උන්වහන්සේගේ ලේවල බලය සිහි කරගන්න උන්වහන්සේගේ ලේවලට ප්‍රශංසා කරන්න ඒ ලේ තමයි අපිව නිදහස් කළ මෙම ස්ථානයේ තබලා තියෙන්නේ. හලෙලූයා. කොන්දේසි විරහිත ප්‍රේමයකින් වගුරුණ ලද ලේ නිසා අයයි මමයි මෙම ස්ථානයේ ඉන්නවා. හලෙලූයා. උන්වහන්සේට නමස්කාර කරන්න සූදානම් වෙන්න. උන්වහන්සේට නමස්කාර කරනකොට උන්වහන්සේගේ නාමය ඔසවනකොට ඔයාට දැනෙන්න යන අලුත් ප්‍රීතියක් සමාදානයක් ඒක තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ඔබ තුල වැඩ සිටින බවත් ඔබ තුලට ආබවත් හැඟීම සනාථ කරන්නේ ඒකයි. උතුරායන ප්‍රේමයක් ප්‍රීතියක් සමාදානයක් වතුල ඇති වෙන්න යනවා. හලෙලූයා. ස්වාමින් වහන්සේ යහපත්. හලෙලූයා. නමස්කාර වේවා. සෑම නාමයන්ට වඩා උසස් වූ නාමයයි අන් කිසි නමක් නැහැ. ආමෙන්. ඒ නාමය යේසුස්. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඔබ නිදහසේ ගායනා කරන්න ඔබට කැමති ලෙස ගායනා කරන්න ඔබ දෑත ඔසවමින් ඔබ දැන ගහන්න ඕන දැන ගහලා ගායනා කරන්න නිදහස් වෙන්න
වගානා කරනකොට ඔයා මේ වචන වලට සීමා කරන්න එපා මෙහි ඇති ලස්සනක්වත් ස්ලයිඩ් එකේ ලස්සනක්වත් වාදනයේ ලස්සනක්වත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ අපි කා ගැනද ගායනා කරන්නේ මුළු විශ්වයේ මැවුම් කරුවානන්වන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ හලෙලූයා ඒ නාමය යේසුස් හලෙලූයා ඒ නාමයට පමණයි අපේ හදවතේ තියෙන්න ඕනේ ආමෙන් හලෙලූයා පුරසනාදයක් දෙන ස්වාමින් වහන්සේට An kisi namak ne mahade mandire Yesuni upathamanai mahade Gigayane mi obacha pritiyen masite Sihikarane mi obe premaya samadile An kisi namak An kisi namak ne mahade mandire Yesuni upathamanai mahade Gigayane mi obacha pritiyen masite Sihikarane mi obe premaya samadile Sihikarane mi ඔබ ප්‍රේමය සෑම දිනේ මා ශක්තියයි මා ජීවයයි මා පරමුණයි යෙසුනි ඔබ මාගේ රැකවරණයයි මා ශක්තියයි මා ජීවයයි මා පරමුණයි An kisi namak ne mahade mandire Jesuni upathamanai mahade Gigayane mi obacha pritiyen masite Sihikarane mi obe premaya samadine Sihikarane mi obe premaya samadine Mahatu karunavai Uturayana dayavai Nosalena parvate Yesuni upamage jeevanaye nadiyai Mahatu karunavai Uturayana dayavai Nosalena parvate Yesuni upamage jeevanaye nadiyai Kisi namakne mahade mandire Yesuni upathamanai mahade Gigayane mi obacha pritiyen masite Sihikarane mi obe premaya samadine An kisi namak ne mahade mandire Yesuni upathamanai mahade Gigayane mi obacha pritiyen masite Sihikarane mi obe premaya samadine Sihikarane mi obe premaya samadine Sihikarane mi obe premaya samadine Hallelujah swamine kisi namayak ne swamine ekama namayatai swamini oba wahansege namayata pramanay api prashansa kiyanne hallelujah hallelujah namaskara wewa obage nithamat karunika illa sitinawa api exit wenna welawa unwahansege wachane kiyana unwahansa apa madbe innawa kiyala ithin mama kemathi meka mehewanna namaskare thula ekkenekwak mema ramuen pitata innathuwa silu denama kuda wedi mal hama genekma api namaskare ratul wenna pinisa api exit wenna pinisa ape daato subu swamin wahanseta hallelujah hallelujah namaskara wewa maknisada an kisi namayak ne e namaya yesus hallelujah hallelujah namaskara wewa
ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේගේ නාමයේ උසවනවා ස්වාමීනේ හල්ලෙලූයා සුති වේවා ප්‍රශංසා වේවා දෙවි පියාණන් වහන්ස නමස්කාර වේවා දෙවි පියාණනි ඒ නාමය යහපත් හල්ලෙලූයා හල්ලෙලූයා ඒ නාමය ප්‍රේමයි හල්ලෙලූයා නමස්කාර වේවා ස්වාමීනේ ඔබ වහන්සේ යහපත් හල්ලෙලූයා වදන්නවද ඔයාලා ප්‍රසන්නාදේ දෙන්නේ වාගේ හදවතින් කියලා හලෙලූයා අපි නමස්කාර කරන්නේ සැබෑ කමෙන් ආත්මේ නම් උන්වහන්සේ පොරොන්දුට කරන දෙවියන් වහන්සේ මේ මැද ඉන්නවා හලෙලූයා මේ මැද ඉන්නවා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණ තිනවා වසෝන පිණිස ඔයාලඟ උන්වහන්සේ ඉන්නවා හලෙලූයා උන්වහන්සේට උනේ තලන බිඳුනු යතහත් හදවතක් උන්වහන්සේ කැමැතිවත් එක්ක ඉතාමත් සමීපව වත්තක ඉතාමත් ලංව ගනුදෙනු කරන්න අද හැන්දෑවේ වාසීදානම්ද ආමෙන් හලෙලූයන් ඔයාගේ හදවත දන්නේ උන්වහන්සේ ඔයාට වඩා හොඳට ඔයාගේ හදවත මගේ හදවත උන්වහන්සේ තීරුම් අරගෙන තියෙනවා සෙනෙවන්තයා සෙනෙවන්තයා අපි ස්වල්ප මොහොතක් ගන්න යනවා හදවතට මෙනෙහි කරන්න යනවා මක් නිසාද දේවදාසයා පාස්ටර් ඩිලන්ත අපිට මතක් කරලා දුන්න සම්බන්ධකමේ තියෙන වැදගත්කම සැබවින්නේ සම්බන්ධකම වැදගත් හලෙලූයා ඒ සම්බන්ධකම තමයි කිතුණු ජීවිතයක වැදගත්ම දේ අපි ස්වල්ප මොහොතක් නිශ්චලව කාලය ගත කරන්න යනවා අපේ සිතුවිලි අපේ කල්පනා අපේ හැඟීම් චේතනා ක්‍රියාවන් තුළින් ඒ සම්බන්ධකම පළුදුන යම් කිසි දෙයක් වුණාද ප්‍රේමණීය සහෝදරයා කාටත් කියන්න එපා උන්වහන්සේ දාත දිගු කරගෙන ඉන්න ඔයාව පිළිගන්න උන්වහන්සේගෙන් අපේ සමාවය දිමු උන්වහන්සේගෙන් සමාවය දිමු මක්නිසාද උන්වහන්සේ දන්නවා අපි හැරෙන්න කලින් අපි මොනාද කරන්න යන්නේ කියලා. උන්වහන්සේ දන්නවා ඔයාගේ මගේ ස්වරූපය. අපේ තියෙන යහපත්කමක්වත් අපේ තියෙන හොඳක්වත් අපේ තියෙන දක්ෂකමක්වත් නිසා නොවේ. උන්වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා උන්වහන්සේගේ අලංකාර ඒ දේවත්වය නිසා උන්වහන්සේ අපි උතුරු කරගත්තා ඉන්න විදියට ඒක නිසා අපි උන්වහන්සේට විටින් විට දුක් දුන්න නම් අපි සමාවය දෙන්න යනවා මේ වෙලාවේ. ඔයා වේදනාවෙන් ඉන්න පුළුවන් සිත්‍රිදීමකින්. ඔයා වේදනාවෙන් ඉන්න පුළුවන් යම් කිසි දෝෂාරෝපණයකින්. යම් කිසි කෙනෙක් ගැතිම වට උන වැඩක් නිසා ඔයාගෙන් යම් කිසි කෙනෙක්ට උන වැරද්දක් නිසා දෙවියන් වහන්සේට යම් කිසි ඔයාගේ ජීවිතේ දෙන්න යුතු වතිබ්බ ස්ථානය දුන් නැත්තම් වට දොස් තැබීමක් තියෙනවන කවුරුත් වටපිට බලන්න එපා අපි මේ වෙලාවේ මට වැඩි හරියක් මේ නමස්කාරයේ කාලය තුළ උන්වහන්සේ වෙත ඕගලන්ව මෙනෙහි කර ඕගලන්ව මෙහෙවන්න මට පෙළඹීමක් තියෙන්නේ පවිත්‍ර වෙන්න මා ඇතුළුව මම වාට කතා කරනකොට සුද්ධර්මය වහන්සේ මටත් කතා කරනවා මම ස්වාමින් වහන්සේ කියන දේ කියන්නම් ඔයයි මමයි ඒ කියන්නේ අපි තව දුරටත් ස්වාමින් වහන්සේට ලං වෙන්න ඕනේ අපි තුල පවිත්‍ර වීම නොකඩවා ක්‍රියාවලියක් විදියට වෙමින් පවතින්න ඕනේ මක් නිසාද අපි ජීවිතම සමාජයේ ඉතා දුෂ්‍යයි ස්වාමින් වහන්සේකින් කියන ස්වාමිනී මට සමා වෙන්න දාවිත් රජතුමා කිව්වා වගේ ස්වාමිනී වැරහැලි ඇඳගෙන ඔහු ස්වාමින් වහන්සේ වැරහැලි ඉරාගෙන ස්වාමි ඇඳුම් ඉරාගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ අවංක සිතින් පාපොච්චාරණය කරා පසුතැවිලි වුණා. ඒ වගේ අපි ස්වාමින් වහන්සේ විරුද්ධවල තියෙන යම්කිසි ක්‍රියාවන් අපේ ජීවිතේ තියෙනව සහෝදරයා සහෝදරිය. ස්වාමින් වහන්සේගෙන් සමාවය දී මුදවි පියාණි. ස්වාමින් අපේ වේදනාව අපේ දුක ස්වාමින් ඔබ වහන්සේ ප්‍රීතිය සමාදානයේ බවට පත් කරන්න යනවා. ඔබගේ වැරහැලි මුදා දමල සතුටු පිළිය නොයව සරසන්න යනවා නමුත් උන්වහන්සේට එක කරන්න ඔයයි මමයි ඉඩ දෙන්න ඕනේ කී දෙනෙක් සූදානම්ද
සොබ සූදානම් වහන්සේ ඉදිරියට අත් වෙන්න සංලකුණක් ලෙස අපි දෑත් ඔසවන්න. කියන්න ස්වාමිනී මට සමා වෙන්න. මට සමා වෙන්න. මමත් කියනවා ස්වාමිනී මට සමා වෙන්න. ස්වාමිනී අපිව පවිත්‍ර කරන්න. ඒ සම්බන්ධකම තව දුරටත් නොකඩවා පවත්වාගෙන යන පිණිස උන්වහන්සේගේ වචනය කියනවා නගුලට අත තබා පසුපස බලන කෙනෙක්ට දේව රාජ්‍යය ඉඩක් නැහැ කියලා. ස්වාමීන් වහන්සේගෙන් අපි අලුත් ආරම්භයක් ඉල්ලමු මේ සඳහවේ. ස්වාමීන් වහන්සේ යහපත්. ස්වාමීන් වහන්සේ යහපත්. ස්වාමිනේ අපිට සමා වෙන්න. අපිට සමා වෙන්න ස්වාමිනේ නමස්කාර වේවා දෙවි පියාණනි ප්‍රශංසා වේවා. ස්වාමිනේ මේ වෙලාවේ ස්වාමිනේ ඔබ වහන්සේට අපි බාර වෙනවා කුඩා දරුවන් මෙන් දෙවියන් වහන්ස අප්පා තාත්තේ අප්පා පියාණනි අපිව ස්පර්ශ කරමින් නිදහස් කරන්න. යේසුස් වහන්සේට ආදරේ සහෝදරය. යේසුස් වහන්සේට ආදරේ සහෝදරය. උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. අපේ පරම අපේ එකම පැතුම එකම අදිෂ්ඨානය වෙන්න ඕනේ සම්බන්ධකම. තදින් උන්වහන්සේ වල්ල ගන්න නොකඩවා. ස්වාමිනිය අපිට සමා වෙලා අපි මේ වෙලාවේ අලුත් කරන්න ස්වාමිනේ. අපේ ස්පර්ශ කරන්න හලෙලූයා හලෙලූයා. ස්වාමීන් ඔබ වහන්සේ යහපත් ආමෙන්. ඕ හලෙලූයා ස්වාමීන්. මනමින් වේදනාමින්නේ දහසක් නරමිනිසයි යේසුනි ඔබ නම් කුරුසේ සිටියේ මාගේ පාප නිසයි මාගේ පාප නිසයි මානම් මේ වේදනා විඳින්නේ මානම් මේ වේදනා විඳින්නේ දහසක් වැරදි නිසයි යේසුනි ඔබ නම් කුරුසේ සිටියේ මාගේ පාප නිසයි මාගේ පාප නිසයි දෑත ඔසවමින් දාන කරමු. යේසුනි ඔබ රජු මෙන් එන දවසේ සිහි කරන්න මා යේසුනි ඔබ රජු මෙන් එන දවසේ සිහි කරන්න මා යේසුනි ඔබ රජු මෙන් එන දවසේ සිහි කරන්න මා යේසුනි ඔබ රජු මෙන් එන දවසේ සිහි කරන්න මා. ස්වාමීන් වහන්සේ සූදානම්. ඔයා ඉල්ලන දේ ස්වාමීන් වහන්සේ කරලා ඉල්ලන්න ප්‍රථමයෙන් උන්වහන්සේ අපිට අවශ්‍ය දෙන්න දෙවියන් වහන්සේ කියන්නේ ලෞකික දේ නිසා නෙමෙයි අපිට අවශ්‍ය යානවාන මිල මුදල් නෙමෙයි උතුල ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මට දැන් කියන්නේ ඔයාට අවශ්‍ය දේ නම් සදාකාලික ජීවනයයි. උන්වහන්සේක දන්නවා ඒක හින්දා තමයි ඔයාව තෝරගත්තේ ප්‍රේමණීය සහෝදරයා. උන්වහන්සේ කැමති ඔයා සම්බන්ධ වෙලා උන්වහන්සේ තුල රැඳිලා උන්වහන්සේ තුල යැපිලා උන්වහන්සේ තුල අලුත් වෙලා උන්වහන්සේ තුල පවිත්‍ර වෙලා උන්වහන්සේ ඉදිරියේ යටහත් වෙලා උන්වහන්සේ බාර දෙනවා නම් කුඩා දරුවෙකු වෙන උන්වහන්සේව වතුත් කරගනි. ඔයා සම්පූර්ණයෙන් පවිත්‍ර කරගනි. ඔයාට සතුටු ප්‍රීතිය සමාධාන උන්වහන්සේ දෙන්න. සෑම පාපයක් අවසර ආරාදීසේ
ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේ වෙතට ආවා ඔබ වහන්සේ වෙත මෙන් පවතිනවා ස්වාමිනි ඔබ වහන්සේගේ ස්වාමිනි පුදුම ප්‍රේමය ස්වාමිනි අපිට දැනෙන්න සලස්වන්න ස්වාමිනි දෙවියන් වහන්සේ මෙතන ඉන්න සෑම කෙනෙක්ම ස්වාමිනි ඔබ වහන්සේට දාත දිගු කරනකොට මේ වෙලාවේ ඔබ වහන්සේගේ ආලේපේ බලය ස්වාමිනි මෙම ස්ථානයේ වගුරන්න ස්වාමිනි ක්‍රියා කළ බැනව ස්වාමිනි නමස්කාර වේවා දෙවි පියාණනි හලෙලූයා Amen.
Nisa,
මගේ ආත්මයට පළමුණු මගේ සිත රක්ෂස්ථානය නැතිද මම පාලක යේසුස් නිසා හද නොසැලී ඉන්න උන්වහන්සේ භූමිය සකසන උන්වහන්සේට විශේෂ පණිවිඩයක් තියෙනවා අද දවස තුල හලෙලූයා සූදානම් වෙන්න උන්වහන්සේගේ වචනේ වතුලට එන්න ඇවිල්ලා ඔය ආපු විදියට මේ යන්න යන්නේ හලෙලූයා ඔයාගේ ජීවිතේ යම් කිසි දෙයක් එකතු වුණා නම් අද රාත්‍රියේ උන්වහන්සේ සමග උන්වහන්සේගේ නාමයේ ඔසවන පිලිස කාතරගිල කතා කරලා බෙදා ගන්න හලෙලූයා ළඟ ඉන්න කෙනාට කියන්න උන්වහන්සේට ජය දෙන්න යනවා කියලා කියන හැරලා කියන්න හලෙලූයා උන්වහන්සේට ජය දෙන්න යනවා කියන උන්වහන්සේට ප්‍රේම කරනවා හැරලා කියන්න ආමෙන් හාලෙලූයා උන්වහන්සේ යහපත් ආමෙන් සුලගක් වගේ උන්වහන්සේ ඉන්න යනවා සුලගක් වගේ ඇවිල්ලා අපිව ස්පර්ශ කරන්න කියලා කියමු හාලෙලූයා ආමෙන් නමස්කාර වේවා ස්වාමී ප්‍රශංසා වේවා සුලගක් වගේ ඇවිදි මාමසාලා ඉන්න හද දකා කරේ
මඩන ගානා කරන්න. උන්වහන්සේ කියන්නේ සභාව ගානා කරන්න, බිදාතරින් කරමින් ගානා කරන්න. පුරවන්න මෙම ස්ථානයේ උන්වහන්සේගේ නමස්කාරය. උන්වහන්සේට ආරාධනා කරමින් ඔබ කෙනෙකු උත්තර කරන්න. නමස්කාර වේවා දෙවිපියාණනි හලෙලූයා ගෞරව වේවා ඔබ සූදානම්ද උන්වහන්සේ ඔබට කතා කරන්න යනවා හලෙලූයා උන්වහන්සේ ඔබට කතා කරන්න යනවා ප්‍රස්තාව අල්ලගන්න කිව්වා වගේම සූදානම් වෙන්න වචනය අල්ලගන්න හලෙලූයා ඔයා බලාපොරොත්තුකින් ආවනම් උන්වහන්සේ සමග එළියට යන්න යනවා හලෙලූයා උන්වහන්සේගේ වචනය ඇවිල්ලා ඔයාව වෙනස් කරන්න යනවා මාව වෙනස් කරන්න යනවා හලෙලූයා අපි පිපාසිතව එක ග්‍රහණය කරන්න සූදානම්ද හලෙලූයා අපොලසන් ආදයක් දෙන ස්වාමින් වහන්සේට උන්වහන්සේ යහපත් ආමෙන් හලෙලූයා Thank you Jesus Thank you Father Hallelujah පිය ඔබ වහන්සේට ගෞරවය දෙනවා ස්වාමිනී නමස්කාරය දෙනවා ප්‍රශංසාව දෙනවා ස්වාමිනී ස්වාමිනී ඔබ වහන්සේගේ නාමය සියලු නාමයන්ට වඩා උසස්ව තිබෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේගේ බලය මේ පොළවේ තියෙන සියලු බලයන්ට වඩා බලවත් නිසා අපි ස්තුතිවන්ත වෙනවා
දෙවියන්නි ඒ ආලේපේම අද අපිට උගන්වන්නට යන නිසා අපි සතුටින්ත වෙනවා දෙවියන්නි මෙන්න අපි සියලු දෙනාම යටත් වෙනවා ස්වාමිනේ අපි ඔබ වහන්සේ ඉදිරියේ හිට ගන්නවා ස්වාමිනේ දෙවියන්නි අප සියලු දෙනාම සහෝදර සහෝදරියන් අපිට සිටින්නේ ඒකම ගුරුවරයෙක් පමණයි ඒ ක්‍රිස්තුස් වහන්සේ සුදහත් බැනණියන් වහන්සේගෙන් රැගෙන අද දවසේ අපිට උගන්වන්න අපිට කතා කරන්න අපිව කඩන්න අපිව හදන්න ඔබ වහන්සේගේ ස්වරූපයට මාක් නිසාද ඔබ වහන්සේගේ ඊම ඊට ආසන්නව තිබෙන බැවින් ස්වාමිනී මෙන්න ඔබ වහන්සේගේ සැලැස්ම අපතුලත් මේ දේශයට ඔබ වහන්සේ ඉෂ්ට කරන පිණිස ඔබ වහන්සේම මේ ස්ථානයේ ක්‍රියා කරන්නට ස්වාමිනී සිළු ගෞරවය මහිමය ප්‍රශංසාව අපි ඔබ වහන්සේට දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා සිළු දෙනා වාඩි මුන්නාසේගේ අභිමුඛේ සිළු දෙනාව ඉතාදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් හොඳයි මම දෙවියන් වහන්සේගේ වචනයට නැත්නම් අපි දෙවියන් වහන්සේ මට යමක් තැන්පත් කළා මගේ ඇතුළාන්තයේ ඔගලොත් එක බෙදා ගන්න නමුත් ඒකට යන්න කලින් යම් කිසි කාරණා කීපයක් තියෙන ඔගලොත් එක බෙදා ගන්න පසුගිය සතියේ පුරා සිදුවෙච්ච දේවල් කීපයක් මම උත්සාහ කරනවා මේ දවස්වල අපි හම්බ වෙන නැත්තම් රැස් වෙන හැම වෙලාවකම ගැන ඔබව දැනුවත් කරන්න අප්ඩේට් කරන්න ඒකට හේතුව තමයි මේවා බොහොම අඩුවෙන් කතා කරන්නේ මිනිස්සු ඒ නිසා නිවුස් තිබුණාට මේ පැත්ත කතා කරන්නේ නැහැ ඉතින් ඒක නිසා මම ගොඩක් දේවල් ඔබව අප්ඩේට් කරන්න බලන්න හැම වෙලාවෙම එකක් තමයි මේ වෙනකොට ඔබ මේ දකුණ පින්තූරේ දකුණ ජෙරුසලම මුළු ලෝකෙම ඇස් යොමාගෙන ඉන්න කාලයක් මේ දවස් විශේෂයෙන්ම උතුරු කොරියාව මේ වෙනකොට උතුරු කොරියාවේ ඉන්න පිස්සු නායකයා හරි මානසික රෝගියෙක් එයා තර්ජනය කරලා තියෙනවා ඊශ්‍රායලයට නිව්ක්ලියර් මිසයිල් එකක් යවලා විනාශ කරනවා කියලා ඉරානයේ ඉන්න සයන්ටිස්ට්ලා තමයි උතුරු කොරියාවට ගිහිල්ලා මේ නිව්ක්ලියර් මේක හදන්නේ ඒගොල්ලෝ දෙකට දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේ දේ කරන්නේ ඉරානයයි උතුරු කොරියාවයි උතුරු කොරියාව සිරියාවේ මීට අවුරුදු 6කට කලින් නිව්ක්ලියර් බෝම්බ හදන ෆැක්ටරියක් නැත්තම් ස්ථානයක් හැදුවා ඊශ්‍රායලයේ ගිහිල්ලා ඒක හැම පිටිම විනාශ කරා බෝම්බ දාලා අවුරුදු 6කට කලින් ඉතින් දැන් ඉරානය හරහා එක කරන්න උත්සාහ කරනවා මේ වෙනකොට ඉරානයේ ඉන්න හමුදා නායකයින් සිරියාවට ඇවිල්ලා ඇලපෝ කියන පළාතේ ඒගොල්ලන්ගේ බේස් එකක් හදන්න මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා ඊශ්‍රායලයේ අගමැති කියලා තියෙනවා කවදාවත් එක වෙන්න දෙන්නේ අපි ඒක හැම පිටිම විනාශ කරනවා කියලා ඒ නිසා මේ වෙලාවේ ඒක ලොකු ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා ඒ වගේ ලෝක දේශපාලනේ ඒක කොහොමද අපිට බලපාන්නේ බයිබලේ කියලා තියෙන අනාවැකි ඉෂ්ට වෙන්න බොහෝ දුරට නැත්නම් හැමදේම ලෑස්ති වෙලා තියෙනවා මේ ඇමරිකාව සහ ඊශ්‍රායලය යුනෙස්කෝ කියන ආයතනයෙන් අයින් වුණා ඒක දන්නවද යුනෙස්කෝ කියලා එකක් තියෙනවා එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදල thank you brother UNESCO එක ඒක ඒ UNESCO වේ ප්‍රධාන කාර්ය වෙලා තියන්නේ මේ ලෝකේ තියෙන පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් ආරක්ෂා කිරීම ඒ කියන්නේ ඉතිහාසය ආරක්ෂා කිරීම හැබැයි කනගාටුවකට කාරණේ පසුගිය අවුරුදු කීපයක් තිස්සේ ඉඳලම අවුරුදු 6-7ක් වගේ කාලෙක ඉඳලා මේ යුනෙස්කෝවේ නායකත්වයට පත්ුනේ මුස්ලිම් අය. අරාබි රටවල් වල අය. ඒගොල්ලෝ ඉතිහාසය ආරක්ෂා කරනවා වෙනුවට ඉතිහාසය විකෘති කරන්න ගත්තා. ගිය අවුරුද්දේ යුනෙස්කෝව ලොකු
විහිළුවක් කරා, ජෝක් එකක් කරා, ඒගොල්ලෝ ප්‍රකාශයක් කරලා සම්මත කරා එක දෙයක් මොකක්ද දන්නවද? මේ ජෙරුසලමේ තියෙන දේව මාලිගාව සහ මේ ජෙරුසලමේ ඔය පේන පින්තූරේ තියෙන කොටසට යුදෙව්වන්ට ඓතිහාසිකව කිසිම අයිතියක් නැහැ කියන. ගණන් ගන්න එපා. ඔය වගේ දේවල් වෙනවා. රයිට්. කිසිම අයිතියක් නැහැ කියලා මේ ඔය තියෙන කොටසට. දැන් ඔය පින්තූරේ තියෙන කොටසේ තමයි බයිබලයේ තියෙන දේව මාලිගාව හැදිලා තිබුණේ. යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිදින කාලෙත් යේසුස් වහන්සේ ගියේ ආවේ පූජාවන් කරේ මේ ඔක්කොම දේවල් කරේ ඔය කියන ඉඩමේ, ඔය පේන ඉඩමේ. දැන් යුනෙස්කෝව කියනවා යුදෙව්වන්ට එතන අයිතියක් නැහැලු. හරිද? ඒ වගේ ජෝක්ස් දෙක තුනක් දැම්ම ගිය අවුරුද්දේ නිසාම ඇමරිකාව සහ ඊශ්‍රායලය යුනෙස්කෝවෙන් ගිය සතියේ අයින් වුණා. හරි. දැන් ඒකෙන් අපිට හිතන එක හොඳයි, අතරම හොඳයිම කරන්න ඕනේ. හැබැයි ඒකෙන් මොකද නද වුනේ? ඇමරිකාව සහ ඊශ්‍රායලය ලෝකෙන් එක පැත්තකට වුණා, ලෝකෙ තියෙන අනිත් රටවල් ඔක්කොම එක පැත්තකට ආවා. පුටින්ට ඕන වුණේ ඔය දේ කරගන්න. දැන් රුසියාව අනිත් අය හරහා ගිහිල්ලා මොකද කරන්නේ? ඒ දේවල් ඒගොල්ලොත් එක මොනවාද මේ ඊශ්‍රායලයට විරුද්ධව ආක්‍රමණයක් ලෑස්ති කරන්න දැන් යට ලේසි වෙලා තියෙනවා ඒක නිසා. හොඳයි. ඔය නිවුස් යන අතරතුර පසුගිය සතියේ හරි අමුතු දෙයක් සිද්ධ වුණා. දැන් සුමාන තුනකට කලින් මාව හම්බ වෙන්නව නැත්නම් මම කිව්වා මාතර ඉන්නවා අපේ චර්ච් එකට නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සහෝදරියක්. ඇයට ඇය අලුතෙන් යේසුස් වහන්සේ පිළිගත්ත කෙනෙක්. එයාට ගොඩක් බයිබල් ගැන නැත්නම් බයිබලයේ ගැන ප්‍රශ්න තියෙනවා. මට කිව්වා මට ගොඩක් දේවල් අහගන්න තියෙනවා. හරි මේ හම්බ වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ හම්බෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. පස්සේ මම කිව්වා එන්න දවසක අපි කතා කරමු කියලා. සහෝදරියකගේ ගෙදරකට මම එයාට එන්න කියලා මමත් එතනට ගිහිල්ලා අපි දවසක් විතර කාලෙ ගත කරලා එයා ගොඩක් ප්‍රශ්න අහලා ඒ වගේ දේවල් කරගත්තා. ඒ වෙලාවේ එයාමට මෙහෙම කතාවක් කිව්වා. දැන් එයා ගොඩක් දෙවියන් වහන්සේත් එක්ක අත්දැකීම් ලැබපු කෙනෙක්. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් එයා මැරිලා ස්වර්ගයට ගිහිල්ලා ආපහු ආපු කෙනෙක්. හරි. දැන් මම ඕව ඔක්කොම කිව්වට මගේ මම අවංකව කියන්නම් මට සමහර දේවල් නිකන් හරි අමාරුයි විශ්වාස කරන්න. දැන් එයා මට ඒ වෙලාවේ මේ සුමාන තුනකට කලින් මට කිව්වා පාසම හීනියක් දැක්කා. මොකද්ද? එයා වැඩ ඇරිලා එනකොට එයාගේ ගෙදර වහලේ, ඒ කියන්නේ මේ හීනෙන් එයාගේ ගෙදර වහලේ හදනවා එයාගේ අක්කායි අම්මයි එකතු වෙලා. මෙයා ඇහුවාම මොකද කරන්න කියලා ඒ අක්කා කිව්වලු උල්කාපාතයක් ඇවිල්ලා වහලේ හිල්ලලා කියලා. මෙයා කිව්වලු මෙහි කොහෙද උල්කාපාත, ඔය මොන පිස්සු වැඩක්ද කියලා කියනකොට එයාට පිටුපස්සෙන් ඇහුණලු හඬක් ඔක්තෝබර් 18 වෙනිදා පරිස්සම් වෙන්න. මෙයා ඕක ගැන බයෙන් හිටියා. මොකද එයා හිතුවා මේක එයාට අනතුරු ඇඟවීමක්, නැත්නම් එයාට පරිස්සම් වෙන්න කිව්වා. දෙවියන් වහන්සේ මොන හරි දෙයක් එයාට වෙන්න තියෙන දෙයක් ගැන පරිස්සම් වෙන්න කිව්වා කියලා එයාට කිව්වා කියලා මට කිව්වා. මම කිව්වා නෑ නෑ නෑ, දෙවියන් වහන්සේ එහෙම ඔයාට වෙන්න තියෙන දේවල් වලින් දෙවියන් වහන්සේට පුළුවන් ආරක්ෂා කරන්න. මේක වෙන පණිවිඩයක්. අපි දන්නේ නෑ මොකද්ද කියලා. අපි යාඥා කරමු කියලා කිව්වා. ඉතින් මම දන්නෙත් නෑ 18 ගැන. මම කල්පනා කර කර හිටියේ ඔක්තෝබර් 18 වෙනිදා උදේ ඉඳන් හවස නම් පොඩ්ඩ එළියේ හිටියේ. මම ගෙදර ගිහිල්ලා හවස 8ට 8:00 විතර වගේ මම කල්පනා කරා 18 වෙනිදා දැන් අද මුකුත් උනේ නෑ කියලා. මම පොඩ්ඩක් මුකුත් උනේ නෑ ස්වාමිනී කියලා කියනකොටම මගේ හිතට ආවා ඊශ්‍රායල් වෙලාවෙන් හවස 6:07 තමයි ඒගොල්ලන්ට දවස මාරු වෙන වෙලාව කියලා මගේ නිකන් හිතට ආවා. කොහොම නැතාව වෙලා තියෙනවනේ ටිකක් කියලා මම එහෙම හිටියා. මම එහෙම මේ නිදාගත්ත පහුවෙන්ද උදේ නැගිටිනකොට තමයි මම දැනගත්තේ. දැන් මේ සිස්ටර් ඉන්නේ මාතර. පහුවෙන්ද උදේ නිවුස් හැම තැනම මොකද්ද? මාතර මොහොතේ උල්කාපාතයක් වැටිලා බෝට්ටු සෑහෙන විනාශ වෙලා ලොකු විනාශයක් වෙලා. හරි. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකාංශයේ
ප්‍රධානියා කියනවා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට මේ වගේ දේවල් අහු වෙනවා මේක අහු වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මේ සහෝදරයට කියලා තිබුණා ඔක්තෝබර් 18 පරිසම් වෙන්න. ඒක වෝනින් එකක්. ඒක යාට කියපු දෙයක්. යාට පරිසම් වෙන්න කියපු ගන්නේ මේක වැටුනේ මූදට. උන්වහන්සේ දන්න එක වැටෙන්නේ නැන්නේ මූදට කියලාත්. ඒකෙන් කිසි කෙනෙක් තුවාල වෙලාවක් නැහැ. හැබැයි ඒ සිදුවෙන සිදුවීම ගැන මෙයාට කියලා තිබුණා එක සලකුණක්. මම කල්පනා කරා මොකද්ද දැන් මේ සලකුණ? 19 වෙනිදා උදේ ඉඳලා හවස වෙනකම් මම කල්පනා කරනවා මොකද්ද මේ සලකුණ? ඇයි පරිස්සම් වෙන්න කියන්නේ? මොකද්ද කාටද? කාටද අපි අනුතුරු අඟවන්න ඕනේ? මොකද්ද මේ වෙන්න ඕනේ කියලා මම කල්පනා කර කර ඉන්නකොට 20 වෙනිදා උදේ මට කෝල් එකක් එනවා. තව අපිත් එක්ක නමස්කාර කරන සහෝදරයෙක්, නමස්කාරේ මෙහෙවන සහෝදරයෙක් මට කෝල් කරලා කියනවා, "පාස්ටර් මම අවුරුදු දෙකකට විතර පස්සේ හීනයක් දැක්කා." මාව තාම වෙවුලනවා කියලා. මොකද එයා දැකලා මට විස්තර කියන්න වෙලා නැහැ. රැප්චර් එක දැකලා එයා. ඔසව ගැනීම. ඇවිල්ලා යන ඔසව ගැනීම ඇවිල්ලා යනවා. ඊට පස්සේ එයා දැක්කා මේ කට්ටියක් ඇවිල්ලා වෙඩි තියන ආමියකේ වගේ කට්ටියක් ඇවිල්ලා මිනිස්සුන්ට ඇදගෙන යනවා, ගහනවා, මහා කලබලයක් වගේ. එතකොට වෙඩි තියාගෙන යනකොට මෙයාට මේ මේ මෙයා ඉන්න පැත්තට එනකොට මෙයා මරුණා වගේ හිටියා. අර වෙඩි තිබ්බේ නැහැ. ගියා පස්සේ මෙයා ඉගෙන නැගිටලා ඉන්නකොට එකපා නැගිටලා කියන්නේ නිින්දෙන් අර හිටගෙන ඉන්නකොටම එයාට එනවලු බයිබල් පදයක් එසිකියල් 33:5. හරිද? එසිකියල් 33:5. පොඩක් කියමුද සිස්ටර්? මොකද ඒක කියවුවාම තමයි මට තේරුනේ මොකක් ගැනද මේ අනුතුරු අඟවන්න ඕනේ කියලා, සහ දෙවියන් වහන්සේ මොකක්ද අපිට කතා කරන්න කියලා. එසිකියල් 33:5. එසිකියල් 33 පරිච්ඡේදයේ 5 වගන්තිය, "ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටියේය. ඔහුගේ ලේ තමා පිටවන්නේය. නමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්‍රාණය ගලවා ගන්නවා ඇත." ඊළඟට කියවන්නකෝ. "නමුත් පුරකාරයා කඩුව පැමිණෙනවා දැක සෙනගට දන්වන ලෙස හොර නෑව නොපිඹ සිටියොත්, කඩුව පැමිණ ඔවුන්ගෙන් යමෙකු පහ කරන්නට යෙදුනොත් ඔහු තමාගේ අයුතුකම නිසා පහ කරනු ලැබේ. නමුත් ඔහුගේ ලේ මුරකාරයාගේ අතින් අය කරන්නේ මේ කියාපන්න." කඩුව එනවා දැක හොරණෑව පිඹින්න කියලා දෙවියන් වහන්සේ කියද්දි එහෙම කරලා අර මිනිස්සු ඇහුවේ නැත්තම් ඒගොල්ලෝ මැරෙයි. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් කඩුව එනවා දැක නැත්තම් විනිශ්චය එනවා දැක හොරණෑව නොපිඹොත් නිකන් හිටියොත් මොකද වෙන්නේ? අර මිනිස්සු මැරෙයි. හැබැයි ඒගොල්ලන්ගේ ලේ මුරකාරයාගෙන් අය කරනවා. මේ දේශයේ මුරකරුවන් කවුද? මක් නිසාද දෙවියන් වහන්සේගේ අභිරහස ගබඩාකාරීත්වය දීලා තියෙන්නේ කාටද? අර 18 වෙනිදා වුණේ සයින් එකක්. මොකද කිසිම විද්‍යාඥයෙකුට කියාගන්න බැරි වුණා මොකද්ද වුණේ කියලා. මෙච්චර සැටලයිට් ගහගෙන ඉන්නවා අහසට. දෙවියන් වහන්සේ විතරයි දැනගෙන හිටියේ. එක සයින් එකක්. මේ දවස්වල මම මේ කතාව කියපු හේතුවක් තියෙනවා. මේ දවස්වල මම ඕගලංගෙන් ඉල්ලනවා, මෙතන ඉන්න අයත් අපිත් එක්ක ඉන්ටර්නෙට් එකේ සම්බන්ධ වෙන අයත් යාඥා කරන්න, දෙවියන් වහන්සේ අපිට අනතුරු අඟවන්න කියන්නේ කාටද? නැත්නම් මේක ලංකාවට විතරක් වෙන දෙයක්ද? නැත්නම් මේක ලෝකෙටම වෙන්න යන දෙයක්ද? දෙවියන් වහන්සේ අපිට අනතුරු අඟවන්න කියන්නේ උන්වහන්සේගේ ඊම ගැනද? නැත්නම් උන්වහන්සේගේ විනිශ්චයක් ගැනද? නැත්නම් මේ දෙකමද? ආන මේ දවස්වල වැඩියෙන් යාඥා කරන්න,
මේ දවස්වල වැඩියෙන් උන්වහන්සේ හා සම්බන්ධ වෙන්න. මං එහෙම කියනකොට මං ඔයගලන්ට කියන්නම් ඒකේ අනිත් පැත්ත. මේ දවස්වල ඉදිරි කාලයේදී මේ ඉදිරි සතිය දෙක තුන ඇතුළත ඔබට යාඥා කරන්න බැරි වෙන්න දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ. හැබැයි ඔබ තීරණය කරන්න. මොන වේ වුණත් මම දෙවියන් වහන්සේත් එක්ක ගත කරන කාලය අඩු කරන්නේ නැහැ කියන ස්ථානයට ඒ ස්ථාවරයට ඔබ එන්න ඕනේ. ආන්න දෙවියන් වහන්සේගේ. ඒකට හේතුව තමයි මේ ලෝකයත් එහි යති සියලු දේත් මේ දකින්න සියලු දේත් විනාශ වෙන දවස අත ළඟයි. ඒ නිසා විනාශ වෙන දේ ගොඩනගා ගන්නට ඔබ වෙහෙසිලා සදාකාලික දේ අහිමි කරගන්නවාද? එහෙම නැත්නම් විනාශ වෙන දේ අතාරලා සදාකාලික දේ අල්ලා ගන්නවාද? තීරණය ගන්න. තීරණය ඔබ අතේ. තීරණය ඔබ අතේ. ඒකත් එක්කම අපි අද කියවමු දෙවියන් වහන්සේගේ වචනයට. යාකොබ් පොතට පෙරලා යාකොබ් දෙකේ, යාකොබ් දෙකේ ජේම්ස් ඉංග්‍රීසියෙන් බයිබල් පෙරලා යාකොබ් දෙකේ 17 යාකොබ් දෙවැනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය. එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. මොකද්ද? ආපහු කියවන්. එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. ඇදහිල්ල ක්‍රියාව නැතුව ඇදහිල්ල විතරක්ම තියනවා නම් මොකද කියන්නේ? මොකද්ද මැරිලා තියෙන්නේ? ඇදහිල්ල ක්‍රියාව නැත්තම් මොකද්ද මැරිලා තියෙන්නේ? ඇදහිල්ල මැරිලා තියෙනවා. ඒක ස්ථිර වෙන නැත්නම් ඒක පැහැදිලි වෙනවා 26ක් කියවන්. මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නක් මෙන්ම ක්‍රියාවලින් වෙන් වූ ඇදහිල්ලද මැරී තිබේ. මක්නිසාද ආත්මය නැති ශරීරය මැරිලා ඒහා සමානවම තමයි ක්‍රියාව නැති ඇදහිල්ල. හරි. ඇදහිල්ල තිබුණට වැඩක් නැහැ. ඇදහිල්ල ක්‍රියා කරන්නේ නැත්තම්. එහෙනම් මෙහෙම දෙයක් කියන්න. ඇදහිල්ල අපිට තියෙන දැන් ඇදහිල්ල කියලා කියන්නේ මෙතන ගොඩක් අදහස කරන්නේ මම විශ්වාස කරනවා. මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. මම දෙවියන් වහන්සේව අදහනවා. මම විශ්වාස කරනවා මේකේ තියෙන දේවල් ඔක්කොම. දෙවියන් වහන්සේගේ වචනය මම විශ්වාස කරනවා. මම අදහනවා. දෙවියන් වහන්සේ මම නමස්කාර කරනවා. මම අදහනවා. මම විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීම විතරක්ම වැඩක් නෑ. ඒ විශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැත්නම් ඒකේ ඵලයක් ලෙස අපේ ජීවිතේ වෙනසක් ඇති වෙලා ඒක අපිව ක්‍රියාවක් ඇති කරවන්නේ නැත්තම් ඒ ඇදහිල්ල අප තුළ ක්‍රියාවක් ඇති කරවන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. අපි ඇදහිල්ල තියෙනවා නම් අපි ක්‍රියා කරන්න ඕනේ.
පැහැදිලිද? ඇදහිල්ල අපේ ක්‍රියාවට සම්බන්ධ නැත්තම් ඇදහිල්ල අදහනවා අදහනවා කියන එක තියාගෙන වෙනමම ක්‍රියාවක් වෙනව තියාගෙන හරියන්නේ නැහැ. ඇදහිල්ල ක්‍රියාවක් ඇති කරවන්න ඕනේ. Right? අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ආමෙන්. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා සමහර අය කියනවා මම දෙවියන් වහන්සේව අදහාගෙන මගේ පාඩුවේ මං ඉන්න මම වැඩිය සම්බන්ධ වෙන්න යන්නේ නැහැ දේවල් වලට. මං දේවල් කරන්න යන්නේ මම පැත්තකට වෙලා ඉන්නවා. ඇයි දන්නවද? සම්බන්ධ වෙන්න ගියාම ප්‍රශ්න වැඩි. ඒ නිසා මම මගේ පාඩුවේ අදහනවා. මම දෙවියන් වහන්සේට යාඥා කරනවා, පැයක් දෙකක් යාඥා කරනවා. මම මේව කරනවා, මං චර්ච් එකට ගිහිල්ලා එනවා. මම වැඩිය සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. මොකද ප්‍රශ්න නිසා මම අදහනවා. හැබැයි මොකද අදහන්නේ? දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ බලවත්. දෙවියන් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. මේ ඔක්කොම මම අදහනවා. එහෙම කියන කට්ටිය ඉන්නවා. මම දැකලා තියෙනවා. මට කියලා තියෙනවා සමහර අය. කියවන්න යාකොබ් දෙකේ අපි කියවුවේ 17නේ. 19 කියවන්න. ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නේය. නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාස කර වෙවුලති. ඇත්තේ දෙවියා එක දෙවි කෙනෙක් කියලා ඔබ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ඉන්න බව ඔබ විශ්වාස කරනවා. ඒක හොඳයි. හැබැයි ඕගොල්ලෝ විතරක් නෙමෙයි ඒක විශ්වාස කරන්නේ. යක්කුත් විශ්වාස කරනවා. යක්කු විශ්වාස කරනවා විතරක් නෙමෙයි, යක්කු වෙවුලනවා. ඉතින් අර විශ්වාස කරන එක්කෙනාට වඩා එක පියවරක් යකා ඉස්සරහට ගිහිල්ලා අඩුව ගන්න වෙවුලනවා. අපි විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ ඉන්න බවත්, අපි අදහනවා නම් දෙවියන් වහන්සේව, එහෙනම් ඒ අදහිල්ල අපේ ජීවිතේ ක්‍රියාවක් ඇති කරවන්න ඕනේ. ඒකට හේතුව තමයි මොකද දන්නවද? යේසුස් වහන්සේ නැවත එනකොට උන් වහන්සේ විපාකයක් දෙනවා අපි සියලු දෙනාට. දන්නවද ඒක? විපාක දෙන්නේ උන්වහන්සේ කිව්වා. යේසුස් වහන්සේ කිව්වා එක එක්කෙනාගේ ඇදහිල්ල කරන කොටගෙන මම විපාකයක් දෙනවා කියලා නේද? අනද එළදරා පොතේ 22:12 කියවන්න. එළිදරව් පොතේ 22 පරිච්ඡේදයේ 12 වගන්තිය මෙන්න ඉක්මනින් නෙමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. ආ දැක්කද? එකිනෙකාට විපාක. එකිනෙකාගේ මොන අනුවද? ක්‍රියාවේ හැටියට. ක්‍රියාව අනුව. එකිනෙකාගේ ඇදහිල්ල අනුව නෙමෙයි. එකිනෙකාගේ ආත්මික මට්ටම අනුව නෙමෙයි. මම ආත්මික මට්ටමම උඩ ඉන්නේ. මගේ ලෙවල් එක උඩ. ඒ ලෙවල් ඒ නිසා ඔය B ලෙවල් එකේ ඉන්න ඇත්ත එක මට වැඩිය ගනුදෙනු කරන්න බෑ. මම A ලෙවල්. ඒවා ඉන්නවා ක්‍රිස්තියානි සමාජයේ. අපි ආත්මික මට්ටමේ අපිට උසස් නේ. ඉතින් ඒක නිසා අනිත් අය අනේ මම ඉන්නේ කොතනද කියලා කියන්න. දෙවියන් වහන්සේගේ වචනය ගැන ඒ ලෙවල් එකේ මම තාම පටන් ගත්ත විතරේ මොන්ටිසෝරි.
ඇයි දන්නවද? මේක දැනගන්න 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 තමයි මට තේරෙන්නේ මම කොච්චර දන්නේ නැද්ද කියලා. මම මේ දෙවියන් වහන්සේ ගැනත් මේ ආත්මික දේ ගැනත් නොදන්න දේ වැඩි, දන්න දේට වඩා. දැනගන්න දැනගන්න ඒක වැඩි වෙනවා තව. හරිනම් අපි දැනගන්නකොට අඩු වෙන්නේ බෑ. ගැප් එක. මේක හරි පුදුම වැඩේ කියන දැනගන්න දැනගන්න ගැප් එක වැඩි වෙනවා. ඒක නිසා මට හිතනවා මම කොච්චර අඩු වෙන්න දන්නේ කියලා. ගොඩක් වෙලාවට අපිට වැරදි ආකල්පයක් අද කිතුණු සමාජය තුල චර්ච් එක තුල ඇති වෙලා තියෙන මොකක්ද දන්නවද? අපි ගොඩක් දේවල් දැනගත්තාම ඒක තමයි දෙවියන් වහන්සේට ඕනේ. අපි ආත්මිකව වර්ධනය වෙනවා කියලා කියන්නේ දේවල් අපි දැනගන්න එක කියලා. අනේ අර මුල් සභාවේ හිටපු විශේෂයෙන්ම රෝමේ හිටපු ඇදහිලි වන්තයෝ මුල් සභාවේ නීරෝගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 60 ගණන්වල නීරෝ මොනවද දනොද කරේ? සමහර අයව පවුල් පිටින් දැම්මා, සිංහයන්ට කන්න දැම්මා. සමහර අයව පන්දම් ඔතලා ඔතලා ගැට ගහලා කණුවල හිටවලා ගිනි තිබ්බා. රෑ එළි වෙනකම් පත්තු වෙනවා. අනේ ඒගොල්ලෝ මුකුත් දැනගෙන හිටියේ නැ. එක දෙයයි දැනගෙන හිටියේ. මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ ආවා, අපි වෙනුවෙන් කුරුසේ පූජාවක් වුණා, නැවත නැගිට්ට සදාකාලිකව ජීවත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ තුල අපිට සදාකාලික ජීවනය තියෙනවා. ඔච්චරයි දැනගත්තේ. හැබැයි අද කිතුන සමාජය තුල ගොඩාක් අය මේ පුරෝ ගන්නවා දැනගන්නවා, අරයා ගාවට යනවා, මෙයා ගාවට යනවා, අතනින් යනවා, මෙතනින් යනවා, අරගන්නවා ඔක්කොම ගන්නවා විතරයි, මුකුත් කරන්නේ නැහැ. ක්‍රියාව නැහැ. ඒකට එක්ස්කියුස් දෙනවා ගාහක් විතර. ඉස්සල්ලාම දැන් එක්ස්කියුස් එක මොකක්ද නේද? චර්ච් එකේ ඉන්නේ ඔක්කොම අප්සට් අය. චර්ච් වල ඉන්නේ ඔක්කොම හොරු. බොරුකාරයෝ, හිපොක්‍රිට්ස්. එනිසා මං ආස නැහැ චර්ච් එකට ගිහලා එහෙම සමහර මොකද ඔක්කොම ඒ නිකන් බොරු සෝබනේ නේ ගන්නේ. බොරුට කාටිවාරෝ තියන අය වැඩ කරනවා කියලා මුකුත් නැහැ. ඉතින් ඒක නිසා මං යන්නේ නැහැ. ප්‍රේස් ගොඩ් එක්කිනේ කඩු වෙලා. ඒක තේරුන්නේ නැහැ ගොඩක් අයට. ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලා. යාකොබ් ගන්න උදාහරණ තමයි මොකක්ද දන්නවද? යාකොබ් මෙතන උදාහරණයක් අරන් කියනවා ආබ්‍රහම් ගැන. ආබ්‍රහම් දෙවියන් වහන්සේ ආබ්‍රහම් ධර්මිෂ්ඨ කොට සැලකුවා නේද? 23 තියෙන්නේ, කියවන්නකෝ. 23 වෙනි වචනය, මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේය. අහා. එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන් ගනු ලැබුවේය. හොඳයි. යාතිබෙන ලියවිල්ල සම්පූර්ණ වන්නේය. ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කළා. ඒක ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවා. හරිද? දැන් ඕක විතරක් අපි කියවුවහම අපිට තේරෙන ඉතින් ආබ්‍රහම් විශ්වාස කරා. විශ්වාස කරපු නිසා ධර්මිෂ්ඨ වුණා. නෑ. ඒක නිසා නෙමේ ආබ්‍රහම් ධර්මිෂ්ඨ කොට සැලකුවේ. මොකක් නිසාද? ආබ්‍රහම් විශ්වාස කරපු නිසා මොකද වුනේ? ඔහු ගිහිල්ලා ඊසාක්ව අරන් ගිහිල්ලා පූජාසනේ ගැට ගහලා පූජා කරන්ට ලෑස්ති වුණා. ඒ ක්‍රියාව නිසා දෙවියන් වහන්සේ මොකද කරේ? ධර්මිෂ්ඨ කොට සැලකුවා. එතකොට විශ්වාස කරගෙන ගෙදට වෙලා හිටියන හමන් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ක්‍රියා මොකද කී කරු වෙන්නේ නැහැ. ක්‍රියාව කරන්නේ උන්වහන්සේ කියපු දේ කරන්නේ නැහැ. විශ්වාස කරනවා ස්වාමිනී. ආව ස්වාමිනී මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා. මම දානවා. මම බෝඩ් එකක් ගහ ගන්නවා. ස්වාමිනාසේ සීල දෙ සපයනසේක.
උන්වහන්සේ ස්වර්ග සම්පූර්ණත්වයෙන් මගේ සියලු ආශිතා සපේනසෙක ස්වාමින් වහන්සේ මාගේ එන්නේ රාය බෝඩ් ගොඩයි අබ්‍රහම් ගහගෙන ඉන්නවා යෙහෝවා ජය හෝ ස්වාමිනී මං විශ්වාස කරනවා ස්වාමිනී ගිල පූජා කරවන් ඔව් ස්වාමී මං විශ්වාස කරනවා ස්වාමිනී ඔබස මට කතා කරා එහෙම හිටියනම් ආබ්‍රහම් කවදාවත් ආබ්‍රහම් ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ ධර්මිෂ්ඨ වුණේ මොන වෙලාවේද ඊසාක්ව අරගෙන ඔහු ගියා ඒක මොකද ක්‍රියාවක් යන්න ගියා ගිහලා මොකද කරේ කන්ද නැගලා මෙන්න මේ ස්ථානයට ඇවිල්ලා ඔය පේන ස්ථානයට ඇවිල්ලා මොකද කරේ ආබ්‍රහම් ඊසාක්ව ගැට ගැහුවා අල්තාරයක් වගේ හදලා ගැට ගහලා පිහිය උස්සලා පූජා කරන්න ලෑස්ති වෙනකොටම තමයි හඬක් ඇවිල්ලා කිව්වේ හානියක් කරන්න එපා අන්න තියෙනවා පූජාවේ කරන් පූජා කරන්න ඔබ මගෙන් ඔබගේ එකම පුතාව වලක් වපු නැති නිසා මම නුඹට ආශිර්වාද කරනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් ධර්මිෂ්ඨ කොට සැලකුවේ ඒකෙන් පස්සේ මොකද ඒ වෙනකන් ආබ්‍රහම් දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියා දේවල් කරා කීකරු වුණේ නැහැ 100%ක් විසි දෙක කියවා ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමග ක්‍රියා කළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණ වූ බවත් නුඹට පෙනේ. ඇදහිල්ල ක්‍රියාවෙන් ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමග ක්‍රියා කළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණ වූ බවත් නුඹට පෙනේ. ආහා ඇදහිල්ල ක්‍රියාවෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. ඒක නේද කිය? ඇදහිල්ල සම්පූර්ණ වෙන්නේ කොහොමද? ඇදහිල්ල සම්පූර්ණ වෙන්නේ ක්‍රියාවෙන් අපි ක්‍රියා නොකර පැත්තකට වෙලා හිටියොත් මොකද වෙන්නේ ඇදහිල්ල මැරිලා ඇදහිල්ල මැරිලා මම කියන්නම් ඒකේ අනිත් පැත්ත අපි ඇදහිල්ල තියාගෙන අපි ඒක ක්‍රියා කරන්න අපි තීරණය කරලා ඒකට අපි ඉඩ දුන්නේ නැත්තම් මොකක්ද දන්නවද වෙන්නේ වෙන ක්‍රියාවක් අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්න යනවා මොකක්ද දන්නවද වෙන්නේ අපි මේ ඇදහිල්ල අපේ ජීවිතේ එක කොටසක් කරගන්නවා සාමාන්‍ය ජීවිතය වෙන කොටසක් කරගන්නවා ඒ කියන්නේ ඇදහිල්ල දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මේ කොටස ඒක මම ගිහිල්ලා අදහගෙන චර්ච් එකට ගිහිල්ලා මොන හරි කරලා අපි ඉරිදට හරි සිරසුරාද හරි කවදා හරි ගිහිල්ලා වතාවත් කරලා එක දාලා ඔක්කොම කරලා නමස්කාර කරලා අපි එනවා හැමදාම උදේට පොඩ්ඩක් අපි යාඥා කරලා එක දාගෙන අපි ඉන්නවා හැබැයි මගේ අනිත් ජීවිතේ එතකොට මේ පැත්තේ එතකොට මගේ ක්‍රියාව මොකද්ද වෙන්නේ මගේ පරණ ස්වභාවය මං ජීවත් වෙනකොට ජීවත් වෙන්නේ මොන විදියටද පරණ ස්වභාවයට. ඇයි මන් තුල ක්‍රියා වෙන්නේ නැහැ. ඇදහිල්ල ක්‍රියා කරලා වෙනස් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවද තනියම කිසි කෙනෙකුට යේසුස් වහන්සේගේ ස්වරූපයට හැදෙන්න හැරෙන්න බෑ. මං ආපහු කියන්නම්. තනියම කිසිම කෙනෙකුට යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න බෑ. බරපතල ප්‍රකාශයක්. වෙන විදිහෙන් කියනවා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යේ රැම්බෝලා නැහැ. රැම්බෝ දන්නවනේ? දන්නද?
තනියම නෑ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාව සිදු වෙන්න නම් අපි රැස් වෙන්නම ඕනේ අපි ගෲප් එකකට කණ්ඩායමකට එකතු වෙන්නම ඕනේ මගේ දිහා බලාගෙන ඉන්නවා නිකන් කණ්ඩ වගේ බයිබලෙම කියන්න නැත්නම් හරි ලඩක් වෙනවා එපිස 4 11 ඉඳලා කියවන මම මේක නැවත නැවත රිපීට් කර කර මම කියලා ඇති එපිස 4 11 ඉඳලා 15ට කියවන එපිස 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වක්තෘවරුන්ද සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභාපාලකෙයින්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක එසේ දුන්නේ ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක් ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. එතකොට අපි ඔක්කොමලම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට උන්වහන්සේගේ සම්පූර්ණත්වයට අප සියලු දෙනා පැමිණෙන්න උදෙසා තමයි මොකද්ද කරේ උන්වහන්සේ අපොස්තුල වරුන්ද ප්‍රොපේත වරුන්ද සුභාරංචි ප්‍රකාශ කරන්නන්ද ඒ වගේම සභා පාලක වරුන්ද ගුරු වරුන්ද කොට දුන්න කොහෙද මේ කට්ටිය ක්‍රියා කරන්නේ සභා එතකොට මේ කට්ටිය ක්‍රියා කරන්නේ මේ දීමනා ක්‍රියාත්මක වෙන්නේ කොහෙදද සභාව ඇතුළේද එතකොට මේ කට්ටිය ක්‍රියා කරනකොට මොකද වෙන්නේ අපි එකිනෙකනා කැඩෙනවා හැදෙනවා කොහෙදද එතකොට මම අර එක දා ගන්නවිල්ලා යනවනම් ඒක වෙනවද තව කට්ටියක් ඉන්නව මෙන්න මේ සඳුදට යනවා මෙතනට අගහරු අදට යනවා අතන්ට බදාදට යනවා එහා පැත්තේකට සිකුරාදට යනවා අතන්ට සෙනසුරාදට යනවා අතන්ට ඉරිදට යනවා තාතනකට හැමතැනම ගිහිල්ලා වාඩි වෙනවා පිටිපස්සෙම පෙළියේ ෂේප් එකේ මම ඒක තමයි පුටු මෙහෙම දැම්මේ මට ගොඩාක් අයකව පුටු අපි අතන ඉඳගෙන මේ පැත්ත පුටු දාමු කියලා මම කොහෙ නැහැ මම කොහෙන්නේ එතකොට කෙකුළු කිව්වා තව ගොඩාක් ඉන්නවා මම කොහෙත් කමක් නැහැ එහෙමද මෙහෙම දැම්මම හැංගෙන්න බෑ හැංගෙන්න නරක කාටද කියලා මෙතන ඉන්න ඕනේ මෙතනට රස් වෙන්නේ ඇයි දන්නවද අපි යේසුස් වහන්සේගේ ස්වරූපයට හැදෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඒක වෙන්න නම් අපි ක්‍රියා කරන්න ඕනේ. ඇදහිල්ල ක්‍රියා වෙන්න ඕනේ. ඇදහිල්ල ක්‍රියාවේ යොදවන්න ඕනේ. හැබැයි මේක අමාරු වැඩක්. ඇයි දන්නවද? ඒ ක්‍රියාවේ යොදවනකොට සමහර වෙලාවට අපේ තියෙන දේවල් කැඩෙනකොට අපිට රිදෙනවා. මම එතනින් එහාට යන්නේ. මගෙන් ඇහුවා මේ ගියසුමානේ එක සිස්ටර් කෙනෙක් ප්‍රශ්නයක්. කිව්වා මේ බ්‍රදර් දැන් අපේ කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ චර්ච් යනවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. හැබැයි ඒගොල්ලෝ ඉතින් අර එච්චර කැප වෙලා නැහැ.
ඒගොල්ලෝ මේ ලෝකෙ විදිහට සාමාන්‍ය විදිහට දේවල් ජීවත් වෙනවා ඔක්කොම කරනවා. හැබැයි කිසි වැරද්දක් කරන්නේ ලොකු පව් කරන්නේ නැහැ. Big sin. ලොකු පව් කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට න බොරුවත් එකක් ඉතින් කියනවා ඇති. ඒ වුණාට ඒ කට්ටිය ඒගොල්ලෝ ඉන්නවා සාමාන්‍ය විදිහට. එතකොට ඒගොල්ලෝ දෙවියන් වහන්සේ හැම ඉතින් ස්වර්ගයට යනවනේ නේද? මං කොහොනේ? උඩ ගියා පොඩ්ඩ. මං කොහොමද කියන්නේ කතාව කියලා. මං මෙහෙම කිව්වා යාට. මං කෝ සිස්ටර් අපායට යන්න කිසිම පාපයක් කරන්න ඕනේ නැහැ. මං අපෝ කියන්නම්. අපායට යන්න කිසිම පාපයක් කරන්න ඕනේ නැහැ. කිසිම පාපයක් නොකර මිනිස්සුන්ට අපායට යන්න පුළුවන්. ගිනිවිල පිච්චෙන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නේද? ප්‍රකාශයන්නේ පාස්ටර් ඩිලන්ත රොන්ග් ට්‍රැක් එකේ යනවාද කොහෙද නේ? බයිබලෙන් පෙන්නන්නද? යාකොබ් 4:4 කියවා. යාකොබ් 4 පරිච්ඡේදයේ 4 වගන්තිය. කාම මිත්‍යාචාරික තැනැත්තෙනි ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වෙන්න කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය. දෙවියන් වහන්සේගේ හතුර කොහාටද යන්නේ? දෙවියන් වහන්සේගේ හතුර ස්වර්ගයට යයිද? එතකොට දෙවියන් වහන්සේට හතුරෙක් වෙන්නේ කවුද? තර ලෝක කියන්නේ පාපය දෝතන නෑ. ලෝකේ කියන උතන පාපය නෙමෙයි. පාපයට මිතුරු වන්නෝ දෙවියන් වහන්සේට සතුරෝ කියලා කිව්වනම් හරි. උතන තියෙන්නේ පාපය නෙමෙයි. උතන තියෙන්නේ ලෝකය. ලෝකේ පාපය තියෙන එක ඇත්ත. නමුත් උතන ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ ක්‍රමය. මේ ලෝකේ දේවල්. මේ ලෝකේ දේවල් ලෝකේ හොඳයි කියන දේවල්. එහෙමයි තමයි කියන්නේ. අපි ලොකු පව් කරන්නේ. ලොකු පව් කියන්නේ මොනවද නේද? මිනි මැරිම, කාම මිත්‍යාචාරය, හොරකම් කිරීම, වංචා කිරීම, ඒවා අපි කරන්නේ නැහැ. මොකද ලෝකේ ඒවා තමයි පාප හැටියට කියන්නේ. ලෝකේ කියනවා බොරුවක් කිව්වට කමක් නැහැ නේද? පගාව දුන්නට කමක් නැහැ නේද? ඒක සාමාන්‍ය දෙයක් ලෝකේ. බිස්නස් කරන අය, ජොබ් කරන අය දන්නවා ඒක සාමාන්‍ය දෙයක් ලෝකේ ආකාරයට. මේ සමාජ ක්‍රමය දියුණු වෙන්න දියුණු වෙන්න අර දෙවියන් වහන්සේට පිළිකුල් දේ ටික ටික සාධාරණකරණීය වෙනවා නේද? ඉස්සර පාපය කියලා කියපු දේවල් දැන් පාපය නෙමෙයි. දැන් ඒවා ඩිෆරන්ට් ලයිෆ් ස්ටයිල්ස්, වෙනස් වූ ජීවන ක්‍රම. ඉස්සර මොනවාද? හොමෝසෙක්ෂුවැලිටි, සමලිංගිකත්වය, ඒ දවස්වල ආපු පාපය. දැන් නෑ, ඒක ඕල්ටර්නේටිව් ලයිෆ් ස්ටයිල්. ඒක විවිධත්වය තියෙන ඕනේ දෙයක්. අපි ඒක මොනවාද? වෙනස් වූ ජීවන රටාවක්. ඒ නිසා අපි ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. අපි ඒගොල්ලන්ට වෛර කරන්න හොඳ නෑ. මේ කවුද නද කියන්නේ? ආගමික නායකයෝ. ඒ නිසා චර්ච් එකෙත් ඒගොල්ලන්ට අපෝ මුකුත් කියන්නේ. දැන් මගේ රටේ මේ ලංකාවේ නිසා මට දැන් මෙහෙම කතා කරන්න පුළුවන්. මම මේ කතාව ගිහිල්ලා ඇමරිකාවේ කිව්වනම් මං හෙට වෙනකොට හිරේ. ඇයි? අවුරුදු ගානකට ඉස්සල්ලා වැරදි දේ දැන් හරි වෙලා.
ලෝකය. එතන ලෝකයේ සමග මිතුරුකම, ලෝකයේ ආකාරයට ජීවත් වීම, ලෝකයේ දේවල් අනිත්‍ය කරන විදිහට කරගෙන ඒ විදිහට සාමකාමීව සහජීවණයෙන් සිටීම දෙවියන් වහන්සේට හතුරුකමක්. එනිසා ගිනිවිලට යන්න මේ ලෝකය ඩිෆයින් කරන විදිහ නැත්නම් ලෝකය කියන විදිහට පව් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ලෝකය කියන විදිහට හොඳින් හිටියොත් ලෝකේ හිතාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ ළඟට යන්න පුළුවන් කියලා. හැබැයි යන්න බෑ. අපි ලෝකය මරාගෙන දැන් ලෝකෙන් ඈත් වෙලා අපි ලෝකේ ආකාරයට ජීවත් නොවි දෙවියන් වහන්සේගේ ස්වරූපයට අපි එකිනෙකිනා ගොඩනැගිය යුතු වෙනවා. අපි එකිනෙකිනා දෙවියන් වහන්සේගේ ස්වරූපයට ගොඩනැගෙන්න තමයි මේ සභාවට රැස් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ඇදහිල්ල අපි එකිනෙකිනා තුල ක්‍රියා කරමින් අපි එකිනෙකිනාව වෙනස් කරන්න ඕනේ යේසුස් වහන්සේගේ ස්වරූපයට. ඒක තමයි ක්‍රියාව. අන්න ඒ ක්‍රියාව අපි කරේ නැත්නම් අපි මැරිලා. ඒ ඇදහිල්ල අපේ ජීවිතේ වෙනස ඇති කරේ නැත්නම් ඒ ඇදහිල්ලේ ප්‍රතිඵලයක් හැටියට අපේ ජීවිතේ වෙනස් වෙලා යේසුස් වහන්සේගේ ස්වරූපයට ඇවිල්ලා නැත්නම් අපේ ඇදහිල්ල මැරිලා. අපි ගැලවී සිටින්නේ ක්‍රියාවෙන් නොවේ අනුග්‍රහයෙන්. පැහැදිලි? අපි කරන ක්‍රියාව නිසා අපි ගැලවීම ලබනවා නෙමෙයි. හැබැයි මොකද නද වෙන්න ඕනේ? අපි ගැලවීම ලැබුවාම ක්‍රියාව වෙනස් වෙන්න ඕනේ. ගැලවීමේ ප්‍රතිඵලය තමයි ක්‍රියාව. නැතුව ක්‍රියාව කරන්නේ ගැලවීම ලබන්න නෙමෙයි. එනිසා අද දවසේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ මොකක්ද දන්නවද? අපි අදහනවා නම් යේසුස් වහන්සේ ජීවමානයි කියලා. අපි අදහනවා නම් දෙවියන් වහන්සේ ජීවත් වෙනවා, යේසුස් වහන්සේ ජීවමානයි. ඒ වගේම අපි අදහනවා නම් යේසුස් වහන්සේ ආපහු එනවා කියලා. අපි සූදානම් වෙනවනම් උන්වහන්සේගේ ඊමට අපි තුල තියෙන්න ඕන දේ මොනවද දන්නවද? ක්‍රියාව. ඇදහිල්ල නිසා ඇතිවෙන ක්‍රියාව. ක්‍රියාව. ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලා. ස්පිරිට් එක නැති ශරීරය මැරිලා වගේ. ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලා. මම එක කියන්න හේතුණේයි දන්නවද? විශේෂයෙන්ම අද දෙවියන් වහන්සේ මහා මෑතකදී නැත්නම් මේ නුදුරු අනාගතයේදී මහ විශාල පරිවර්තනයක් නැත්නම් මහා සෙලවීමක් උන්වහන්සේ කරනවා. හරිද? දැන් මේ වෙනකොටත් උන්වහන්සේ ආරම්භ කරලා තියෙනවා. තව ඉදිරියේදී ඒක වැඩි වෙන්න යනවා. මෙන්න මේ දේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ මේ සභාව ඇතුලේ ඉන්නවා කොට්ටාස දෙකක්, වර්ග දෙකක්. බයිබලයේ විදිහට එළුවොයි බැටළුවොයි. මේ වෙනකොට සහ ඉදිරියේදී උන්වහන්සේ මේ එළුවොයි බැටළුවොයි වෙන් කරනවා. හරි.
මේ සෙලවීම තුල තමන් සැබෑ ලෙස යේසුස් වහන්සේ දිහා බලාගෙන මේ ලෝකයේ සියලු දේ අතහැර දෙවියන් වහන්සේ ගැන පමණක් අරමුණු කරගෙන සභාවේ ඉන්න අය විතරයි යේසුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියට හිටගන්න යන්නේ. අනිත් අය සෙලවිලා එහෙ මෙහෙ දුවන්න යනවා. අනේක නිසා මම ඕගල්ලන්ගෙන් බැගෑපත්ව ඉල්ලනවා. දැන්වත් මේ ලෝකේ කාරණාවලින් මිදිලා දෙවියන් වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙන්න පරක්කු වැඩි වෙන්න කලින්. මොකද ළඟදිම දවසක් එනවා අපිට ධන ගහන්න ඉඩක් නැති වෙන. මං දැක්ක සින්දුවක්. මට කවුද එව්වා? බ්‍රද කෙනෙක් එව්වා මට ඉංග්‍රීසි සින්දුවක්. මං පුළුවන් ඕගොල්ලෝ හිටියොත් අද සඩියකට මම දාලා පෙන්නන්නම්. ඒ සින්දුවේ නම මොකක්ද දන්නවද? ධන ගහන්න ඉඩක් නැහැ කියලා මහ විශාල සෙනගක් හිටගෙන ඉන්න සින්දුවක්. ක්‍රවුඩ් එකක් හිටගෙන ඉන්න ක්‍රුසෙඩ් එක වගේ ටයිටල් එක දාලා තිනවා ධන ගහන්න ඉඩක් නැහැ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. No room to kneel. මම මාතෘකාව නිසාම ඒක සින්දුව ඇහුවා. ඒකේ තියෙන්නේ මොකක්ද දන්නවද? අර සෙනග නිසා ඉඩක් නැහැ කියන එක නෙමෙයි. විනිශ්චය දවස එනවා එදාට ධන ගහලා වැඩක් නැහැ. පරක්කු වැඩි. එනිසා ධන ගහන්න ඉඩක් ලැබෙන්නේ නැහැ එදාට. සූදානම් වෙන එක කරන්න ඕනේ දැන්. මේ වෙන් කිරීමේදී බැටළු ගොඩට එකතු වෙනවා මිසක් එළුව ගොඩට එකතු වෙන්න එපා. ඒක නිසා ලෝකාකාරයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙන පිණිස නුඹලාගේ සිත් අලුත් කරගන්න. අපි අවසානයට කියවමු රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා. ඔක මම ගොඩාක් කියලා තිනවා. මේ වෙලාවෙත් මම කියනවා සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න ලෝකාකාර වෙන්න එපා. ලෝකාකාර කියලා කිව්වේ අර කීපු ලෝකය. ලෝකය කියලා කියන අද සමාජයේ තියෙන ක්‍රමය. ඒ ආකාරයට හැසිරෙන්න දේවල් කරන්න උත්සාහ කරන්න එපා. ලෝකේ දේවල් ලබා ගන්න ලෝකාකාර විදිහට දියුණු වෙන්න ලෝකාකාර විදිහට සාර්ථක වෙන්න යේසුස් වහන්සේ ළඟට එන්න එපා. මම මෙහෙම කියන්නම්. මේ සභාවේ මේ ප්‍රකාශ කරන යේසුස් වහන්සේ එයා නෙමෙයි. මොකද මේ සභාවේ දේශනා කරන්නේ මෙන්න මේ යේසුස් වහන්සේ. ලෝකයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වෙච්ච යේසුස් වහන්සේ. ලෝක ක්‍රමයට එහෙම් පිටින්ම වෙනස් වෙච්ච. මොකද ලෝකාකාර වුණොත් ඒකේනා දෙවියන් වහන්සේගේ හතුරෙක් වෙනවා කියලා මේකේ තියෙනවා. ඒ නිසා ලෝකේ දේවල් ලබා ගන්න ලෝකයට අනුව සාර්ථක වෙන්න නෙමෙයි ඔබ චර්ච් එකට එන්න ඕනේ, සභාවට එන්න ඕනේ, රැස්වීමකට එන්න ඕනේ. අද ඇමරිකාවෙත් වෙනවා මේක.
ලංකාවෙම යන යන ස්ථානවල තියෙනවා මේක. මොකක්ද දන්නවද? මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා පීඩාවක් ඇවිල්ලා ගැටලුවක් ඇවිල්ලා මොන හරි දෙයක් තියෙනකොට තමයි චර්ච් එක සී වෙන්නේ. දෙයියෝ සී වෙන්නේ. අනිත් වෙලාවට චර්ච් එකට වඩා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ලෝකෙ විදිහට ප්‍රශ්නයක් ආවම විතරක් නම් චර්ච් එකට එන්නේ. ලෝකේ ක්‍රිස්තියානි කෙනා අතර වෙනසක් නැහැ. එහෙනම් ඒ කෙනා ලෝකයට මිතුරු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. මං හිතනවා මං කියන දේ ඔයගලන්ට තේරෙනවා කියලා. සැර වැඩි ඇති. සැර වැඩි ඇති. කමක් නැහැ කරන්න දෙයක් නැහැ. ඇයි දන්නවද? අත ගගා මගේ චූටි බබා මගේ සූකිරි බෝලේ කියන්න බෑ. ඒ කාලයක් නැහැ. යේසුස් වහන්සේ ළඟදිම එනවා. මුරකාරයන්ගේ වගකීම අසිපත එනකොට කඩුව එනකොට හොර නෑව පිඹින එක. දෙයක් වෙන්න යනවා කියලා දැන දැන අනේ කමක් නෑ කියලා කියනවා නම් මට සිද්ධ වෙයි ඒ ලේවලට වග කියන්න. ඒ වගේම තමයි ඔය එක එක්කෙනත්. යේසුස් වහන්සේගේ ස්වරූපයට ගොඩනැගෙන්න කියලා කියන්නේ ඇයි දන්නවද? ලෝකේ ඉන්නවා දහස් ගණන් සෙනගක් යේසුස් වහන්සේ ගැන දන්නේ නෑ. යේසුස් වහන්සේ ගැන ඒ අය දන්නේ නෑ. ඒ අයට කියන්න නම් අපි එකිනෙකනා තුළ යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති වෙන්න ඕනේ. ස්වභාවය නැතුව කියලා වැඩක් නෑ. නිකන් හිස් වචන විතරයි. එනිසා දෙවියන් වහන්සේ හොයනවා ඒ සෙනගක්. දෙවියන් වහන්සේ හොයනවා ඒ වගේ සෙනගක්. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න උන්වහන්සේගේ ස්වභාව එයාගේ ස්වරූපයට ගොඩ නැගිලා උන්වහන්සේගේ පණිවිඩය ලෝකේ පුරා අරන් යනවා. හැබැයි මේ වෙනකන් සිද්ධ වෙන්නේ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ වෙනකන් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ව මුලා කරවීමක්. සමහර අවස්ථාවල මට හම්බ වෙනවා මිනිස්යන්ව අවුරුදු 4-5 චර්ච් එකේ ඉන්නවා, චර්ච් වලට යනවා. එයා දන්නේ නැහැ එයා සමාව දෙන්න ඕනේ කියලා. අවුරුදු 4-5 චර්ච් එකේ. හැබැයි එයා දන්නේ නැහැ එයා සමාව දෙන විදිහට තමයි එයාට සමාව ලැබෙන්නේ කියලා. මං කියන්නේද කිසිම පාපයක් නොකර ගිනිවිලට යන්න පුළුවන් කියලා මං කිව්වා නේද? ඒ කියන්නේ පාපේ කොහම ලෝකෙ විදියට. මං දන්නේ කී දිනෙක් දැකලා තියෙනවද කියලා අර අප්‍රිකාවේ පාස ඩෑනියෙල්ගේ කතාව, ඩානියෙල් කතාව. මම අද උදේ මේක බෙදාගත්තා. මට මේක මේ වෙලාවේ දෙනවා කියලා කියන්න කියලා. මං ගිහින් කවරකුත් කිව්වද කොහෙද? කමන්නේ මං ආපහු කියන්න. මේ මිනිස්සයා එයාගේ වයිෆ් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන තරහ වෙලා ආගිමන්ට් එකක් ගිහිල්ලා රෑ නිදාගෙන පහුවෙන්දා වයිෆ් තේක අරන් එනකොට ඒකවත් බොන්න නැතුව කතා නොකර එළියට බහැලා වාහනේ නැගලා ගියා. යනකොට හැප්පුණා, ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් එකක් වෙලා ඇම්බියුලන්ස් ඇක්සිඩන්ට් එකට ස්පිතාලට ගෙනිච්ච පස්සේ වයිෆ් ඇවිල්ලා ඇම්බියුලන්ස් එක දාගෙන වෙන ස්පිතාලට අරන් යනකොට ඇම්බියුලන්ස් එක ඇතුලේදී එයා දැක්කා ඒන්ජල්ස් දෙන්නේ. එයා දැක්කහම එයාට තේරුණා එයාගේ කාලේ හරි කියලා. දැන් එයාට කතා කරගන්න ඕනේ, කතා කරන්න බෑ එයාට.
එයා මොකද කරේ ඒ වෙලාවේ එයාගේ සියලු පව්වලට සමාව ඉල්ලුවා. හරි. ටික වෙලාවකින් මැරුණා. මොකද කරේ වයිෆ් කියලා මෝචරිට දැම්මා. දවස් 3ක් මෝචරියේ තිබුණා. මෝචරිට දාන්න ඉස්සෙල්ලා මෙතන ඉඳලා මෙතට කපලා එම්බාම් කරා. ඔක්කොම අතුලේ අරන් දාලා එම්බාම් කරා. කපි දෙන්න කපලා. පස්සේ වයිෆ්ට කිව්වා තාත්තා මේ හස්බන්ඩ්ගේ තාත්තා එයා ඉන්නේ කිලෝමීටර් 400ක්ද කොයි දෙහා පැත්තේ ඒ ගමට අරන් එන්න වලලන්න කියලා. වයිෆ් මොකද කරේ හර්ස් එකක දාගෙන අරන් යනවා. හැබැයි වයිෆ් විශ්වාස කරා මේ පාස්ටර්ගේ සේවය තාම ඉවර නැහැ. දෙවියන් වහන්සේ කියනවා ස්වාමිනී මෙයාව නැගිට්ටවන්න මෙයාගේ සේවය ඉවර නැහැ කිය කිය එයා දෙවියන් වහන්සේට යාඥා කර කර තමයි හිටියේ. කිලෝමීටර් 50ද 100ද යනකොට එයා දැක්කා පෝස්ටර් එකක්. රයිනාඩ් බොන්කේ කියලා ඉන්නවා ඉවෙන්ජලිස්ටවරෙක්. එයාගේ ක්‍රුසේඩ් එකක් තියෙනවා කියලා පෝස්ටර් එකක්. ඒ වෙලාවේ ක්‍රුසේඩ් එක යනවා කියලා. මේ ගෑනු කෙනා මොකද කරේ? හර්ස් එක හැරෙව්වා ක්‍රුසේඩ් එකට. හරෝගන දොර ගේට්ටුව වහලු තුනේ ගේට්ටුව කඩාගෙන ගියාලු. එතන ගේට්ටුව හිටු මිනිස්සු දුවනවලු. මොකද අප්‍රිකාවේ මලමිනියක් ගේනකොට බයයි මිනිස්සු දුවනවා. මොකද විච්ක්‍රාෆ්ට් තියෙන නිසා. කොහොම හරි මෙයා ගිහිල්ලා කට්ටියක් වඩ ගහගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් මිනි පෙට්ටියෙන් මිනිය උස්සගෙන ගෙනිච්ච කාමරය ඇතුළට බලනකොට මෙයා පස්සේ තමයි කතන්දරේ කිව්වේ එයා මැරුණාම එයා රේන්ජර්ස් දෙන්න එයාව අරන් ගියාලු ස්වර්ගයට. ගෙනියලා එයාට පෙන්නවලු යේසුස් වහන්සේ හදලා තියෙන තැන්. එයාගේ අයට ලස්සන ගෙවල් ඔක්කොම එයා ඉඳන් කියනවා ස්වර්ගයේ තියෙනලු ලස්සන තැනක් මල් ගොඩාක් තියෙනවා මල් පැද්දි පැද්දි සින්දු කියනවලු. මියුසික් එච්චර ලස්සනලු එන්න හිතෙන්නේ නැහැ. එක්කම් පෙන්නල ඔක්කොම් පෙන්නල එයා වරන් ගියාලු හේදිසේ ගාවට. හේදිසේ ගාවට ගෙනිච්චාම එයාට ඇහෙනලු මහා විලාප. ඇතුලේ කෑ ගහනවා මරලතෝනි දෙනවා. ඌ තියනවා මහා විලාපයක්. තව ළඟනකොට එයාට ඇහෙනලු පැහැදිලිව කෑ ගහනවා. එයාට ඇහුනලු මෙන්න මෙම සද්දෙකුත්. මම පාස්ට කෙනෙක් මම ඉන්නේ මේක ඇතුලේ. මම චර්ච් එකේ සල්ලි හොරකම් කරා. අයියෝ අනිත් අයට කියන්න එහෙම කරන්න එපා කියලා මේක ඇත්ත කියලා. ඇතුලේ ඉඳන් කෑ ගහනවා. දෙවදූත දෙන්න මොකද නද කිව්වේ මෙයාට? මෙයාට කියනවා ඩැනියෙල් අද ඔයාගේ පොත වැහුවොත් ඔයා යන්නේ මේ තැනට කිව්වා. මෙයා බල එහෙම කොහොමද? මම පාස්ටර් කෙනෙක්. මම දේව වචනේ උගන්වන කෙනෙක්. මම ඇත්තට උගන්වන කෙනෙක්. මම ඇත්ත වචනේ ඉගෙනුවා. ඇයි එහෙම කොහොමද වෙන්නේ කියලා කිව්වම නෑ ඔයාගේ ජීවිතේ පාපය තියෙනවා. නකෝ එහෙම කොහොමද මම ඇම්බියුලන්ස් එකේදී සමාව ඉල්ලුවනේ? එතකොට කිව්වලු ඉල්ලුවට ලැබුණේ නැහැ. එහෙම කොහොමද බයිබලෙ තියෙන සමාව ඉල්ලුවම දෙනවා කියලා? එහෙම කොහොමද වෙන්නේ කියලා ඇහුවම කිව්වලු ඔයා ඔයාගේ වයිෆ්ට සමාව දුන්නේ නැහැ. ඒ නිසා ඔයාට සමාව ලැබුණේ නැහැ. යේසුස් වහන්සේගේ යාඥා විදි මොකද උන්වහන්සේ කිව්වේ? අපි එකිනෙක කෙනාට කමා කරන්නක් මෙන් අපටද කමා කළ මැනව. ලෝකෙ විදියට සමාව නොදී ඉන්න පුළුවන් නැද්ද? ආහා. ලෝකෙ විදියට සමාව නොදීම කියන්නේ පාපයක් නෙමෙයි, වැරද්දක් නෙමෙයි. ලෝකෙ විදියට කෙනෙක්ව මිනි මැරුවා නම් නඩු දාලා යාව හිරයල එල්ලුම් ගාට යවන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක තනි කරානේ පැත්ත. මම එක උදාහරණයක් ගත්තේ. ලෝකාකාර වෙන්න එපා. සිත අලුත් කරගෙන වෙනස් ආකාරයේ අය වෙන්න. යේසුස් වහන්සේ වගේ අය වෙන්න.
මොකද යේසුස් වහන්සේ කරේ ලෝකයට කරන දින සම්පූර්ණ ඔපොසිට් එක. උන්වහන්සේ කුරුසේ කිසිම වැරැද්දක් නොකර එයාව කුරුසේ යන ගහනට එයා මොකද්ද කරේ? පියාණනි සමාවයට. නොදැන කරන දෙයට මෙයාට සමාව දෙන්න. ඒක ලෝකයේ ක්‍රමයට සම්පූර්ණ විරුද්ධයි. අන්න ඒ වගේ අය වෙන්න ඒකයි අපිට කියන්නේ. ඒකට තමයි අපි රැස් වෙන්නේ. ඒකට තමයි අපි ගොඩ නැගෙන්න හැමදාම හරි හැම වෙලාවෙම හරි පුළුවන් තරම් වෙලාවලදී මුණ ගැහෙන්නේ. ඒකට තමයි මේ එක්ලීෂියා එක නැත්තම් මේ රැස්වීම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ස්ථාපිත කළේ. එකින් එක්කෙනා ගොඩ නැගෙන පිණිස. ඒ නිසා එක තැනක ස්ථිර වෙලා කැඩිලා හැදෙන්න එහෙම දුවන්න එපා. චර්ච් වලට එනකොට චර්ච් ඇතුලේ ඉන්නව යකා කතා කරනවා වගේ කතා කරන අය දන්නවද? පේතුරුස් තුලින් යක්ෂයා කතා කරාද? එහෙනම් අපි තුලින් පුළුවන්ද කතා කරන්න යක්ෂයාට? සමහර වෙලාවට චර්ච් වලට එනකොට සමහර අය කියනවා මේ චර්ච් එකට ගියාට කමන්නේ, වැඩිය ඉන්වෝල්ව් වෙන්න එපා, වැඩිය දේවල්ට සම්බන්ධ වෙන්න එපා. ඕනවට වැඩිය ඕන දෙයක් ඕනේ, පොඩ්ඩක් ෂේප් එකේ ඉන්න. වැඩිය සම්බන්ධ වෙන්න ගියාම ප්‍රශ්න වැඩි. එනිසා ෂේප් එකේ ඉන්න. යකාගේ හඬට අහලා දෙවියන් වහන්සේගේ දේ අහිමි කරගන්න එපා. අපි ඔක්කොම එක සමානයි. මම ඉස්සෙල්ලම යාඥා කරනකොට කිව්වෙත් ඒකයි. අපි ඔක්කොම එක සමානයි දෙවියන් වහන්සේ ඉදිරියේ. අපි එක්කෙනෙක්වත් උසස්වත් පහත්වත් නැහැ. අපිට ඉන්නේ එකම ගුරුවරයයි, ඒ ක්‍රිස්තුස් වහන්සේ. අපි ඔක්කොම සහෝදර සහෝදරියෝ. එනිසා අපි ඔක්කොම එකට ගොඩ නැගෙමු. අපි ඔක්කොම එකට යේසුස් වහන්සේගේ සැලැස්මට ඇතුල් වෙලා උන්වහන්සේගේ ස්වරූපයට හැරෙමින් මේ දේශය පුරා උන්වහන්සේගේ නියෝජිතයෝ වෙමු. ඒකට තමයි මේ රැස් වෙන්නේ. අපි ස්ථිර වෙමු. අපි අන්න එහෙම කරනකොට ස්වාමින් වහන්සේ මොකද නද කරන්නේ? දවසින් දවස ගැලවීමට එන අය අපිට එකතු කරනවා. එකතු කරන්නේ උන්වහන්සේ. කමෙන් අපි ආඥා කරමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේ අපිට දුන්න ආදර්ශය නිසා. යේසුනේ, ඔබ වහන්සේ කුරුසියේදී අපිට ආදර්ශයක් දුන්නා. ඒ ආදර්ශය නම් ඔබ වහන්සේට පීඩා කරපු, වේදනාව ගෙනාපු, ඔබ වහන්සේව රිද්දපු සියලු දෙනාට ඔබ වහන්සේ සමාව දුන්නා. ඒක ස්වාමිනී ලෝකේ ක්‍රමයට වඩා සම්පූර්ණ වෙනස්, සම්පූර්ණ විරුද්ධයි. ඒ නිසාම තමයි ඔබ වහන්සේ අපිට කිව්වේ ලෝකාකාර නොවි වෙනස් ආකාරයේ ඇත්තෝ වෙන්න. ලෝකය සමග මිතුරු නොවි ඔබ වහන්සේගේ ස්වරූපයට ගොඩ නැගෙන්න. ස්වාමිනී, මෙන්න ඒ සිත අලුත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය අපි එකිනෙකට ඔබ වහන්සේ නිදහස් කරා. අපි එකිනෙකගේ ආකල්ප වෙනස් කරන්න ස්වාමිනී. අපේ ස්වාමිනී මානසිකත්වයන් කඩන්න, අපේ තියෙන බලකොටු කඩන්න ස්වාමිනී, අපේ තියෙන ස්ථාවරයන් වෙනස් කරන්න ස්වාමිනී. ස්වාමිනී, ඔබ වහන්සේගේ සිතම අප තුළ ඇති කරන්න, ඔබ වහන්සේගේ ස්වරූපය අප තුළ ඇති කරන්න
ස්වාමීනි ඔබ වහන්සේ තුල තියෙන ඇදහිල්ල කරන කොටගෙන ස්වාමීනි ඒ ක්‍රියාව අපි තුල ඇති කරවන්න ස්වාමීනි මක් නිසාද ක්‍රියාව නැති ඇදහිල්ල මැරිලා නිසා ස්වාමීනි ඒ ක්‍රියාවෙන් ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන්න අපි එකිනෙක කෙනාට උපකාර කරන්න ස්වාමීනි මෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ සලස්මට අපි එකිනෙකනා යටත් වෙනවා බාර වෙනවා ස්වාමීනි ගොඩනගන්න අපි එකිනෙකනා ඔබ වහන්සේගේ ස්වරූපයට සියලු ගෞරවය මහිමය ප්‍රශංසා අප තුලින් ඔබ වහන්සේ ලබන පිණිස ලෝකයා ඉදිරියේ ඔබ වහන්සේ ස්වාමිනී උසස් වෙන පිණිස අප දිහා බලලා ලෝකයා ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස අපි එකිනෙකනා තුල ඔබ වහන්සේගේ යෙසුනේ ස්වરૂපය ඇති කරන්න කියලා පිළිනවා ස්වාමී. මෙන්න ගොඩ නගන්න ස්වාමී. යටත් වෙනවා යටත් කරනවා සියරුදී. ඔබ වහන්සේට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්වාමින් වහන්සේ තුල මේ මොහොතේ උන්වහන්සේ ඔබව මාව සුදුසෙක් කළා. උන්වහන්සේගේ මාංශයටත් රුධිරයටත් පංගුකාරත්වයක් ලැබෙන පිණිස අතු උන්වහන්සේ තුල යටහත්ව උන්වහන්සේගේ මාංශයට රුධිර පංගුකාරත්වයෙන් මේ මොහොතේ අපේක්ණෙක් කෙනා අපි දෙනෙත් පියලා අපේ දෑත් ස්වර්ගයේ විතර ඔසවලා අපි මේ මොහොතේ දෙවියන් වහන්සේට ගුණවන්ත වෙන්න යනවා අපි මේ මොහොතේ උන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනවා මන්ද උන් වහන්සේ අද දවසේ අපේක්ණෙක් කෙනාට යහපත් නමස්කාරයක් තුල දෙවියන් වහන්සේ සමග කතා කරන්නට දෙවියන් වහන්සේ සමග අපගේ කාරණාවල් බෙදා ගන්නට දෙවියන් වහන්සේගේ මහත් ක්‍රියාවල් ගැන උන් වහන්සේ ස්තුති ප්‍රශංසා කරන්නට උන් වහන්සේ අද දවසේ යහපත් නමස්කාරයකට වමාව ඇතුළත් කළා. අපගේ සිතින් අපි දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙමු. ප්‍රියණනි, ඔබ වහන්සේගේ ඒ ප්‍රේමේ අනුග්‍රහය නිසා ස්තුතිවන්ත වෙනවා. දයාවී ප්‍රියණන් වහන්ස මේ මොහොතේ අපි වහන්සේට ගුණවන්ත වෙනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කෙරෙහි ඇදහිීම තුල ස්වාමිනි අපේ ඇදහිවීම නම් ක්‍රිස්තුස් වහන්සේව ස්වාමිනි ආදර්ශයක් කොට ගැනීම බව අදවසේ ඔබ වහන්සේ අපට ඉගැන්වුවා ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේ කොනේ ප්‍රධාන ගල වෙලා ආදර්ශයක් වෙලා ස්වාමින් වහන්සේ තුර ගොඩ නැගෙන්න අපිට උපකාර කර තිබෙනවා ප්‍රියණනි අද අපිගෙන ගත්තා වචනය ස්වාමිනේ අපේ විරුද්ධ කාර්යයට කොල්ල නොකන පිණිස අපෙන් උදුරා නොගන්න පිණිස අපේ සිත්වල ස්වාමින් වහන්ස ඒක ස්වාමිනි ක්‍රියාවට නගන ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ සිත ස්වාමිනි සමාව දීමේ සිත ස්වාමිනි ඔබ තුල තිබුණා වූ ප්‍රේම කිරීමේ සිත ස්වාමින් වහන්ස අපේ එක්නෙක්ෙනා තුල ගොඩ නගන පිණිස ඔබට ආක්ෂා කරනවා ස්වාමිනි. පියාණනි මේ මොහොතේ ඒ වචනය ස්වාමින් වහන්ස අපි ඔබ වහන්සේව අදහන ක්‍රිස්තුස් වහන්සේව අදහන ස්වාමිනි මිනිස්සෙකු කොට නෙව ඔබ වහන්සේගේ ගුණාංග තිබෙන්නා වූ ක්‍රිස්තුස් වහන්සේයා සමහනව ගති ලක්ෂණ තිබෙන්නා වූ මනුෂ්‍යයන් ලෙස මේ පොළවේ ගොඩනැගෙන්න අද දවසේ අපට උපකාර කරන්නට කියලා ඔබට ආක්ෂා කරනවා ආදර ප්‍රියණනි ඒ වගේම ස්වාමින් වහන්ස මේ දවසේ වහන්සේ යහපත් නමස්කාරයකින් යහපත් දේව වචනයකින් අපි එක්නෙක්නාට ලං වෙන්න දුන කරුණාව වගේම වහන්සේගේ මාංශ රුධිර පංගුකාරත්වයේ දුන කරුණාව ගැනද ඔබට ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ නාම නිසාමය ආමෙන් අපි එක්නෙක් කෙනා ආක්ෂා කරන්නට යනවා ස්වාමින් වහන්සේ තුල අදවසේ අපි බොහෝ කාරණාවල් දැනුවත් වුණා මම හිතනවා ස්වාමින් වහන්සේ අදවසේ අපිට මේ පින්තූරය තුල බොහෝ කාරණාවල් අපිට උගන්වුවා අපි එක්නෙක් කෙනාගේ වගකීමක් තිබෙනවා මේ දේශය දෙවියන් වහන්සේ අපිට ගැලවීම
ගෙනා වූ දේශය උන්වහන්සේ මේ පොළවේ සාරවත් දේශය ඒ උදෙසා ආරක්ෂා කිරීමේ වගකීම ඔබට මට තිබෙනවා ස්වාමින් වහන්සේ තුල අපි දෙවියන් වහන්සේට ආරක්ෂා කරමු ප්‍රේමණීය දෙවිපියනන් වහන්ස අපි වහන්සේගේ දයතට ස්වාමිනේ ඊශ්‍රායෙල් දේශයේ බාර කරනවා ස්වාමිනි මේ මොහොතේ ශ්‍රී ලංකා දේශයේ ස්වාමිනි ජනතාව ලෙස වහන්සේගේ දරුවන් ලෙස ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අද දවසේ අපිට ගැළවීම ගෙනත් දුන්නා වූ දේශය ගැන අපි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමින් වහන්ස ප්‍රේමේ දෙවි පියාණන් වහන්ස ඔබ වහන්සේගේ සැලසුම් ඔබ වහන්සේගේ ස්වාමින් වහන්ස නියමයල් ස්වාමින් වහන්ස පොළවේ ආරම්භයේ සිට මේ දක්වා ස්වාමින් වහන්ස කාට වෙනස් කරන්නට හැකි වුණාද ස්වාමිනේ නමුත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තුල මිනිසයාට මිනිසාගේ ජීවිතය වෙනස් කර ගැනීමට පමණක් ඔබ වහන්සේ කරුණාව දීලා තිබෙනවා ස්වාමිනේ අපේ නිසා මේ ඊශ්‍රායෙල් දේශයට ස්වාමින් වහන්ස මිනිසයාගේ සැලසුම් වලට වඩා ඔබ වහන්සේගේ සැලැස්ම ස්වාමිනේ දේශේ ක්‍රියාත්මක වන පිණිස ඒ රටේ ස්වාමින් වහන්ස නායකයන් ස්වාමින් වහන්සේ රටේ ස්වාමින් වහන්ස සෙම්පතියන් ඔබ වහන්සේ රටට දී තිබෙන ස්වාමින් වහන්සේ විද්‍යාඥයන් වගේම ඔබ වහන්සේ රටට දී තිබෙන උගතුන් ස්වාමිනී ලෝකයේ අදටත් ස්වාමින් වහන්ස මුළු ලෝකයටම ඔබ වහන්සේගේ ආදර්ශයක් කොට ඔබ තබා තිබෙන දේශේ සෑම මිනිසෙක් මැද්දේ ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ දැනගැන්ම ඔබ වහන්සේගේ ස්වාමින් වහන්ස අනුග්‍රහය මැද්දේ තබන්න කියලා ඔබට ආරක්ෂා කරනවා ස්වාමිනේ දේශේ ආරක්ෂා කරන පිණිස ඒ ස්වාමින් වහන්සේ රැකවලුන්ට ඔබ වහන්සේගේ ප්‍රඥාව ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේ දානය කර තිබෙන නිසායි ස්තුතිවන්ත වෙනවා පියාණනි සියලුම ස්වාමින් වහන්සේ විරුද්ධ කාර්යයාගේ සියලු මලපත් ස්වාමින් වහන්සේ යොදන ස්වාමිනේ උපක්‍රම යේසුස් වහන්සේගේ නාමය තුල පහවෙන පිණිස අපි ආරක්ෂා කරනවා ස්වාමිනේ පියාණනි ඒ දේශේ ස්වාමින් වහන්සේ සාරත්භාවය ඒ දේශේ ස්වාමින් වහන්සේ ස්වාමිනී කර්මාන්ත ඔබ වහන්සේ දී තිබෙන ස්වාමින් වහන්සේ ආශිර්වාද නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ ඒ සෑම දෙයකටම මේ බවබෝගට ස්වාමිනු ආශිර්වාද කරන්ට කියලා ඔබට ආරක්ෂා කරනවා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා ඒ දේශය යේසුස් වහන්සේගේ නාමය නිසාමය ආමෙන් අපි ඒ වගේම ආරක්ෂා කරමු අපේ ශ්‍රී ලංකා දේශය ගැන ස්වාමින් වහන්සේ තුල අපේ පුංචි රට උන්වහන්සේ මේ දේශය උන්වහන්සේගේ නාමය ගෙන යන්නා වූ දේශයක් බවට පත් කරන්නට කියලා අදවසේ ස්වාමිනේ ඔබ වහන්සේ අපිට ඉගෙන වූ වචනේ පරිදි ස්වාමින් වහන්සේ අපි එක්නෙක් කෙනාට ඔබ වහන්සේ තුල තිබෙනා වූ ගුණාංග පිරුණා වූ මනුෂ්‍යයන් ලෙස ස්වාමින ඔබ වහන්සේගේ ප්‍රේමය ලෝකයට බෙදා දෙන්නට උභවහන්සේ කරුණාව දෙනවා වගේම අපේ දේශයත් ස්වාමින් වහන්සේ කරුණාවෙන් ඒ ප්‍රේමයේ බෙදා ගන්නට උභවහන්සේ අපේ එක්නෙක් කෙනාට උපකාර කරන්නට කියලා ආරක්ෂා කරනවා ස්වාමින් මේ පුන්ති දේශයේ ස්වාමින් වහන්සේ රාජ්‍ය නායකයා ඇතුළුව ස්වාමින් වහන්සේ කුඩාම කෙනා දක්වා අපි උභවහන්සේගේ දෑතර බාර කරනවා ස්වාමිනේ මේ හැම සිතකටම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් වහන්සේ බව ස්වාමිනේ දැනගන්නා පිණිස ඔබ වහන්සේගේ දරුවන්ගේ ස්වාමින් වහන්සේ සිත් ඔබ වහන්සේ මේ දේශේ මුළුල්ලේ ගෙන යන්නට කියලා ඔබට ආරක්ෂා කරනවා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කළා වගේම එක්නෙක් කෙනාට ප්‍රේම කරන්නට ඒ ප්‍රේමයේ තුල ස්වාමිනේ මිනිසයන්ට ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් වීමේ වාග්යවත්කම ලබා ගන්නා පිණිස ඔබ වහන්සේගේ සේවකයන්ට ඔබ වහන්සේගේ දේව සභාවන් වලට ඔබ වහන්සේගේ දරුවන්ට ප්‍රඥාව දැනගැන්ම දෙන්න කියලා ඔබට ආරක්ෂා කරනවා ස්වාමිනේ මිනිසයන් මේ පොළවේ ආශිර්වාද සඵලත්වේ කරා ස්වාමිනේ ඔබ වහන්සේ සොයන මිනිසයන් බවට නෙමෙයි ස්වාමිනේ ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුළත් වෙන මිනිසයන් බවට ස්වාමින් වාස ඔබ වහන්සේ සොයන මිනිසයන් බවට පත් කරන පිණිස මේ දේශයේ ඔබ වහන්සේගේ වචනේ ගෙනන්නට කියලා ඔබට ආරක්ෂා කරනවා ස්වාමින් වහන්සේ ඒ සීළු ගෞරවය ඒ සීළු මහිමය අපි ඔබ වහන්සේට හිමි කර දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාමය ආමෙන් ඒ වගේම දවසේ ඔබ දෙන්නා වූ පඳුරු දසෙන් එක අනිකුත් දීමනා උදෙසා අපි ආක්ෂණය කරන්නට යනවා අපි හැම කෙනෙක් මේක අපි අතර අරගන්නෙමු අපි අරගෙන දෙවියන් වහන්සේ තුල ස්තුතිවන්ත වෙමින් අපි ආක්ෂණය කරමු දෙවියන් වහන්සේට අපට බොහෝ ලෙස ප්‍රේම කරන ස්වර්ගයේ වැඩ සිටින මහත්තුම දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපේ ගැලුම් කාරණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මේ මොහොතේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට දී තිබෙන ස්වාමින් වහන්සේ ආශිර්වාද
ඔබවහන්සේ අපිට දී තිබෙන කර්මාන්ත ඔබවහන්සේ අපිට දී තිබෙන රැකියාවල් නිසා ඔබවහන්සේ අපිව අපේ ජීවත් කරන දෙවියන් වහන්සේ නිසා අපට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ දැන් අපි එක්නෙක් කෙනා ඔබ වහන්සේගේ ගෘහයට පැමිණෙනකොට ඔබ වහන්සේට පුදුරන පිණස ගෙනාව සීළු පඬුරු අපි ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ තුල දීමේ ලැබෙන ආශිර්වාදය ස්වාමිනේ එක්නෙක් කෙනා දකින පිණිස ඔබ වහන්සේ අද දවසේ එක්නෙක් කෙනාට ආශිර්වාද කරන්න කියලා ඔබට ආක්ෂා කරනවා පියාණෙනී ඒ වගේම ඒ පඬුරු එදසෙන් එක දීමනාවල් ස්වාමින් වහන්සේ දේව රාජ්‍යයේ දේව සභාවේ නිසිකාරයන් උදෙසා එයාට ස්වාමින් වහන්සේව මෙහෙවන පිණිස එව යොදවන පිණිස ඔබ වහන්සේගේ ප්‍රඥාව කරුණාව දී තිබෙන නිසායි ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ නාම නිසාමය ආමෙන් අපි ගායනා කරමු වහන්සේ තුල බලධාරියෝ ජීවමාන බලවන්ත පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අද දවසේ ඔබ වහන්සේත් එක්ක ගත කරන්න දුන්න මේ කාලය ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ අපට පෙන්වා දුන්නා වූ අපට ඉගැන්වුවා වූ ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් වන්නට ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අසන හිස් මිනිසුන් නොව ස්වාමිනී අපි ඉගෙනගත් ලෙසම ක්‍රියාකාරී මිනිසෙන් වෙන්නට ස්වාමිනී අවශ්‍ය ශක්තිය අපට දුන මැනව ජීවමාන බලවන්ත ස්පියානන් වහන්ස අද දවසේ අපි ස්වාමින් වහන්සේ යම් දෙයක් අපේ සිතට වහන්සේ කතා කළා නම් ඒ ස්වාමින් වහන්ස අද දවසේ ඔබ වහන්සේ අපට දුන්නු පණිවිඩයයි ඒ පණිවිඩය තුළ ජීවත් වන්නට ස්වාමිනි අපිව මෙහෙවන්න ඔබගේ ශදෝ හස්තයට සියල්ල බාර කරනවා නාසරිය ජේසුස් ක්‍රිස්තුස් යන ජීවමාන බලවන්ත ශුද්ධ නාමයෙන් පියානන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍රයන් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩසිරීමද දැනුත් මතුවටත් අප සමග වේවා යෙසු පිටයි